හිබුවන් අලුත් දවසක් අලුත් බලාපොරොත්තුවක්. අදදරනේ ඩියකේශන් නාලිකාවෙන් ඕගොල්ලොන්ට අරගනයන දෙදස් විසි තුනේ ඒලෙවල්ලියන. එකැන මේ වුරුද්දෙ එලෙවල්ලියෙන ළමයින්ට ගොුණට ආය පුනරීක්ෂණ පාඩම් මාලාවක් විදිහට. ඒනේ තේරි පන්ති ගිහිල්ලා ස්කෝලගිහිල්ලා වැඩගරන්නට පටන් අරගන සමහරයනේ දැ සමහරයි තීරි දැනුවක් විතරයි තිෙන් වක්කලවට ගනන් හදල සුළු කිරීමම් කල්ල නහැ ඇබැයි තේරඒක දන්නවා එදීමක් විදියට පාවිච්්‍රි කල්ලන. හැබැයි දැන් අදදරන ඩියුකේෂන් නාලිකාවෙෙන් ඕගොල්ලොන්ට එකනේ උදේ පාන්දරන කිරල්ලා කටියයට බලන්නක් පුළුවන් YouTube් එක කැමතිවෙලාවකට අර කොටස් නතර කල්ලා පිළිවලට බලාගනයන්නක් පුළුවන්. එකනේ. ක්ෂණය ඔගුල හරියට පාවිච්ි කලොත්න ඕනම දෙයක්ක හෙමනේ ඕනමදයක් ගුලු හොඳ විදිහට හරියට පාච්ච කලොත් ඒකෙන් උපරිම ප්‍රතිලාබපුක් ප්‍රම ප්‍රයෝජන ගොලට ගඩපුලුව. එඒල්වල් විභාග කියල කියන්නේ. දැන් මේ සමහරයි කල්පරා කරන්නවා දැන් තවමාස ගානක් තියෙනවනේ තව තියෙනවනල් එහෙම කියල හිතල වැඩ කරන්න නැතුව ඉන්න. එත්තන් කල් තියනවනි කියල හිතලා ඉන්න. මං කියඇන්න එහමේ පා. දැන් ඔගුල්ු මන මට්මක හිටත් හරිද ැ පාලියනටේ බාගගේදලියල ඉවරයින. දැන් ආයපාරක් විාගර ලැස්වෙන කෙනෙක් හරි එක ශික ශයි තර්්චයි කරන ළම්මෙක් දැන් සමරයි මේ පාර පේපරෙක හුඟක් අමාරුයින. සාපේක්ෂෝ මේ පර්පේපරක වදට වඩා ටිකක් සමරයට අමාරුයි කියල කියනවා. එතුර ඒගොල්ල කරන්න ඕනේ. තවත් වෙලා මේකට එකැන විභාග කරනවාද නැද්ද. පේපස්තාම මේමාකින් පටන් අරන්න හැ. ඉල්ප සේවා කවද පටන්ගනීද රිසාල් කවදයිද මොනුවගේ රිසාල්ට එකක්ත්තේද. ඒව හිත හිත ඉන්න නෙමේන ඒක හිතී තින්ඩෙපා උගල තීරණෙ උගොල්ල දන්නවනේ පේපර එකක් ගත්තාම උගල දන්නවා හැන් පේපරිකට ලිව්වාද නැද්ද ොකු දුන්නේ කෙනෙ එක තමන් තනින් දන්නවනේ. එතුට ආය සමහරයට ඇත්තර්ම රිසල්ට එකක් එන්න ඕනෙ නෑ මල ම්බයින් ැ රනම් MCQ ප්‍රශ්න හැබැයි ම සිික් ො පු MCQ යනවන් ැ ගොල MCQ පනහැෙන් කිය ගහවද කියල හරි වැරදි බලාගන්න පුළුවන්න. ත්‍ර ගල දැංක් තීරණය කරන්න විබාග කන්වද නැන්ද කියන එකඒකර ගොඩාක් කල්යාවාවීන් පා. කිසිම ප්‍රශ්නයක්ද වැඩර වැඩකරන්න ඇතුයින්ද විාගේයට උත් රලයාග බැර ක చ. ් අයට සමරලාවට සමහර දේවල්වෙලදි ලොකු වටිනාකමක් නෑ. දැන් ඇත්තටම YouTube එකංහරි මේතා මොනනාහරිච්ච මේ චැනල් එකං හරිී ළමයෙ ඉගෙන ගන්නවා නං අමතරෝ බාහිර දෙයක් ඒ ළමය සමහරවෙලාවට ලොකු දක්ෂතා තීර ලාමය එක්නමේ මන්තාකිෙන විදිට සහරලාට ලොකූ දේවල් දන්න ලොකුවට මේ විභාග පාසුවෙන් හදදන එහෙමලාම එක්නෙ මේේ සමහර එස්තුනක් ගන්න සී තුනක් ගණ්ඩ හැබැයි ඒළමයි අර හිතාගනින්න ළමයින්ට වඩා දෙයක් කරන. එළමයින්ට පුළුවන් දෙයක් කරන්ඩ. එතුකට ඕනමදේක ප්‍රයෝජනය ඔගලොන්ට ගණ්ඩ පුළුවන්න්න. දැම් වි්භාගේ කරනවයි කියනෙ එක දැන් තීරණය කල්ල තිෙන්ඩුවනේ. ආයෝක කල්්‍යාව්‍යාව ආයනෑමේ මාසේ පස්සේටිකක්කිින්දලා රිසාල්ටනකංගඉදලා. එහෙම කරන්න එපා. කිසිම වෙලාවක ඔගලෝ ඒලවල් වලදී තිරන කරන්නන්නේ ඔගළගේ ජීවිත ඔගළන්ගේ නාගත. ඒවල් නැතුව ඕලවල් රිසල්ටිකකින් කිසිම දෙයක් කරන්න බෑ. සාල්ක කියන්නේ උගලොන ජොබ්බගට න්න්න මොනහරි ඩිප්ලෝමාකරත හැනනි මොනහරි ඩිප්ලොමාය එකක් හරේ මොනහර ඒ වගේ කරන්න පල ෆන්ඩේශන් කෝස් හැබැයි මං කියන්න එහෙම කරන්න එපා ඔගල කොහොම හරි මහන්ස්වෙලා ඒලවල් කරන්න රෝඩ ඒලවල් රිසාල්ට එක අරගන ඊට පස්සෙක් කොරට යන්න හරි උල කැමතිදයක් ඇබැයි රජේ විශ්විද්‍යාලයක යනයක තරං වටිනාකමක් තියර දෙයක් තවත් නෑහරිද එනිසා උත්සාහ කරන්න කොහොම හරී අනිවාරෙන්ම දැම් පටන්ගත් තොත් ඕනමදේක ැන මොන මට්ටමේ හිටිය. දැම් මාත්ගත් මාත්ෆ්‍රශෂයික ෆේල් එකැ මැත්සල් B කැමිෂ් විශික්ස් දෙකම පේල්. ඒ ෆේල් වෙන්නේ බැරුවද නෑ ැ ෆ්‍රශ්යි ලියන ළමෙක්ට තියන ප්‍රශ්නයක තම. ්‍රශ්යි ඒේදී අපි හිතනවා අපි මේ සමහර හිතාගන්න චුට්ටක් වැඩකරපුවා ඇති ඔක්කම ටික පුලුවන්ගෙනවා කියලා. සමහරයි හිතන්ඉන්නවා වැඩකාන්් ඕන්නෑ දම් මන ්‍රශ් ඒකේ බැහැ හිළඟ ශයකින්දම් වැඩකාණන පටගන්නවාගේෙනක. එහෙම එපා. හැමෝම දැන්ඉගන් මේ කාලේ මොන්න මට්ටමගේ හිටියත් ළමේෙක් දැන් වැඩ කරන්න පටන්ගත්. තොතුන් ඒ ළමයට අනි වාරෙන්ම හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්, මොන මට්ටමගේ හිටියත්. හැබැයි මහන්සුවෙන්ඩුවන්. නිකම්ම එකමෝගේ ගණන් ටිකක් හදලා ඉරිපස්සෙ ගණන් සීය දෙසිී එකම විදිහයට හදලා එහෙම කරන්න පුළුවන් විභාගයක් නෙමේ ඒලවල් කියල කියත්. ගොල අනි මාරයෙන්ම මනහරි ඉතන්නක දුවන තරංගයක් කියලා. දුවන තරගකට ඔගොලු දුවල ලෑස්වෙන ඇරෙන්ඩ. ඒකට වෙන මොනහරි කල්ලා හරියන්නෑනෙ. එකනෙක් ගනංහ දන්ඩ නන්තියෙන්නේ ඔගලොන්න විභාගට ගීලා පේපර එකේ ගනංහ දැන්ඩ. ඔගල්ලු කලින් ගනන් හදලා. විභාග පේපාස් පේපස් කරලා ලෑස්වෙලා ඇනවා ඇරෙන්ඩ. එක්කම වගේ ගනයි ගැන් මොනහරි මාතෘර දැමක් සමහල්ලාට දකිනවා. හ හිතන්නක පේක්ෂ ්‍රේගගේ කියලා සාපේක්ෂ ප්‍රවේගයේදදිී සමහරයි සාපේක්ෂ ප්‍රවේගයට ලැස් වෙන්නේ එකගැන ඒ මාතෘකාවලට ගක්කර දැ හිතන්නක සාපේක්ෂ ප්‍රේග වස්සුවක් මා අකර දෙෙනවා සාපේක්ෂ මේ පිහිටීමක් ප්‍රවේගයක් දෙනවා. සමහරය කරන්නේ ඒ එහෙම නෙමේ තේරුන්ගන්න එන්න හැ ඒගොල්ල තීරණය කරන්නවා මේ විදිහනම්මයි. මෙහෙම නම් මෙහෙමයි. හරි ආකාරවලට ලැස් වෙනවා. එහෙම වනෝතුන්, එකෙක් කෙනා විභාග ෆෙේල් වෙන අසාර්ථක වෙන එකකෙ හේතු තියෙනවානේ. සමහරය ඉතන්නකෝ ඒවගේ සාපේක්ෂ ප්‍රමේගේ ගනං ආකාර දහයකල් ලැස් වෙලායන. ආකාර දහය ඇැයි කොලස්ෙනි ආරෙන් ඔගලුන්ටාව කියේල් එතු කොට ඔගොල්ල ඊළඟ පරාය විභාගට අන්ඩෝනේ ආකාර දහයන දැනන්හිටේ තආකාර පහක් විදර ලැස්සි කරගෙන. එහෙම කරන්න පුළුවන් විභාගයක් නෙමේ මේක. ස්සල්ලාම ඔගොල්ලො වැඩක් කරන්න කලේෙන් දැ. අමා ගාම්ේපර එක මේ පා පේපර හෙමනි වුණනේ සමහරයදන් පේප එක ලියල්ලා ඉරමස ඇතරවටේම කියන අමාරුයි අමාරුයි පේපර එක අමාරුයි හමකි කියනවා ඇබයි ියන ළමයා පියෝ පේපර එක වුණත් ප්ලයිට් පේපරෙකුුණත් කරන කෙනාපේප එක කොච්ච රමාරුණත් එයා ගානටයේ වැඩේ කරනවා. අතාරණ කෙනා පේපර එක ලේසුනත් අතතාරනවා අමාරුණත් තසාරන. ඒනිසා ඔගල මුලිින්ම තීරණය කරන්න ඕන දේ තමයි උගල වැඩ් ගැන් මිචත්‍රකල් වැඩකලේ නැත්තං. එකට හේතු මොනවාද. නිකාම්ම මේ ඉන්න එපා අපරාධනෙ. අනිදදේ තමා පේපර එකේදී අපිට විබහගේදී ලකුණු එකතු කරගන්න පුළුවන් හැම තිස්සෙම අපි ට්‍රයි කරන්න ඕනෙ කොහොමහරේ ලකුණු ටික එකතු කරගඩ. ලකුණ ටික නාස්්‍ය වෙන විදිහයට වැඩරන්න නෙමේ ලකුණ ටික කොහොමහර එකතු කරගන්නඩ ඕනිේ ලකුණුටික එකතු කරගන්න නං දැන් අපි ප්ලෑර්ණ එකක් ඇතුවන මේ විභාගිලියන්නේ. එතුර අපි විභාහගට යන්න කල්දැන් ශෙකංශයි ලියන තර්ශයි ලියන ළමේ දන්නවා දැයිගොලො මෙසිලබස් එකම ඉගෙන ගැන තියෙන්නේ ඉදරේ ළමය දන්නවා එන්න පාඩම් මොනොවදැන් ්‍රශ්යි ලමයෙක් සමහල්ලාට දන්න හැ සම්පූර්ණ පාඩන්ටික මොකක්ද කිය එක. ඒකනන්නේ හැබැයි ශිකංශයි තර්ජයි ළමෙක්් වාසසියක් තියෙනවා එයා දැන් මුල සිලබසෙම එක පාරක් රේ දෙපාරක් හරේ ඉගෙනගෙනීඉවරයි. එතුට ඔගල තීරණය කරන්න ඕනේ ඔගල්ල ලියන ප්‍රශ්න ටික. විබාගෙදේ ප්‍රචනා ප්‍රශ්නි අනිවාද නැ පියෝපේපරක වුණත් ඇප්ලයිට් පේපර එක වුණත් සම්පූර්ණ කෙටි ප්‍රශ්න දහයකයි රචනා ප්‍ර්න හත්තයෙන් පහකටු උත්තරලියන් ඕො. අන්නේ රචනා ප්‍රශ්න පහනකෙඩි ප්‍රශන දහයි කොහොමත් ලයන්න පැ. රජනා ප්‍රශ්න පහ තෝරණ විදිහ. සමහරය රජනා ප්‍රශ්න හතටම ලෑස්වෙලා යනු. සමහර එහෙමන මේ රජ එක තමන් අනුව තමයි තේරණයවෙෙනක වෙන කාටවත් ැ මටක කියන් බෑ. රජනා ප්‍රශ්න හත්තට ලෑස් වෙලා යන්නගේෙන එක. ඇත රජනා ප්‍රශ්න පහගටවා ලැස්වෙලා යන්න කියනෙ උගලන්ට හෙම කියන්න බැහැ. ඒ ඔ තීරණය කරන්න ඕනේ ඕගොල්ලුමයි දැ සමහර කෙනෙක්ට කොච්චවර කෙ දුන්නත් පාතේරෙන් නැති පාඩමක් වරදින සුළ ක්‍රීම්තියෙන වනං ඒකේ ළමය කරන්න ඕනෙක උප ක්‍රමශලීෙන් නොනෝගොල්ලෝ ඒ වි විභාගයක්න විභාගයක් කියන්නේ එකන හිතර කෙනෙක් ්‍රකෝ මිතිය ආාපිත්‍රිකොමිතිකන අදරකට ්‍රිකෝන මිති ද සමහර කෙනෙක්ට ත්‍රිකෝනමිති හොට පුළුව. ළමයි වරද්දගන්න තැන. මැත්ස් කරන්නේ එකේ දී මැත්වලදී අප හැමතිස්සම් බලාපොරොත්තුයනි ගාන කදලා සත්තුටක්නේ න ගාන හැදුහාම උත්තරේ ගත්තහම බෞපේනන එකක් තිබ්බවාම අපට සතුටයි. හැබැයි විභාග පේපරකේදී. අපි වි්ාග පේපරකෙත් ගාන හැදහම සතුටුයි. හැබැයි විාගෙදී. පිට හම්බම වෙලාවත් න දැ ගොලම ල්පනාගන්න උගුල ්‍රශ්යකයේ ශිකංශයකයේදී මේ ගනන් හදනගොට සමල්ලාටපා එක ගාන කරං හදනකොට මුල්කාල ගොඩාක් වෙලා යන. එක ගානත් මලට පෑයි එක හමාරයි. පොඩි ගාන. හැබැයි ඒ ගානම ආයපාරකිෙන ඊට කාලෙකට පස්ස හදනුකට පොඩි වෙලාවක දන්නපුළලා කියෙන උගුල එකට තේරුම් රන්තින ප්‍රමායන. විවාාගෙත් එහෙම තමයිලල් විභාගෙදේ පේපරකට හම්බෙන් උගලට පෑ තුනක වෙලාවා. හමෝටම හම්මෙන්න පැතුනයි. තොේ පැය තුන ඇතුලට ඔගල ඔගලගේ උපරිමය කරන්න ඕන. එයන රචා පර්ශ ගල ත්‍රකෝ ම හොන්ඳට පුල ගල ්‍රිකෝඩ මිතේ තමයි ලයිස්සලගේ කියලා නැ ත්‍රිකෝණ මිතිට හම්බෙන ලක්ුණ එකසිය පන හමගන්න කියලා පැෑක් විතරත් ත්‍රිකණමතිය ගාන හැදුවවත්. පේපරෙක්විදි ත්‍රිකෝඩ මිතිය දාාන ඇතුරද ඔගල සාර්ථක වුණත් පේපරෙක් විදිහට ඔගල සාර්ථක නහ. පේපර එක සාර්ථකයි. අපිට ඕන සම්පූර්ණ පේපරකම බැලන්ස්ව කරගන්නන්නේ. ඒපර එක හොඳ ලකුණක් ගන්න නං අ වාරෙන්ම අදාල වෙලා වෙතුවල තුළු ක්‍රරීම්චි කල් බවපෙන්න කොටත්ස්ටි හදා ගන්න බැරුගිය හැම රචානා ප්‍රශ්න පහ කල්ල දියනොන් කෙටි ප්‍රශ්න දායම කල්ල ද න අඩුම තම සියකක් ගන්නාරි. තෝරන්න බැහැැන පහෙන් හතරක් ලියන්න බෑ එක ප්‍රශ්නයක් නොලිය ඉන්න බෑ. ඒඉගැන ඒක්කමටයිමින්ග හදාගන්නෝඕනේවා බාන තු ්‍රක ෝ මේ ද දැ පට ත්‍රකෝ මිතිය සම්පූර් රචානා ප්‍රශ්නයක් කම්බේ. ලකුණු එකසය පනහක සම්පූර්ණරචනා ප්‍රශ්නයක්. ඒවගේමයි එෙඩි ප්‍රශ්යක් ලකුණු විසිපයි. ශ්‍රිකෝඩමිතිය එතකට සම්බන්ධ වෙන්නේ. ත්‍රිකෝඩමිතියට විතරක්ද රෝ ්‍රකෝ මිති අප ඕනේ ත්‍රකෝන මිති රචාන ප්‍රශ්නය කන විතර හමද ඒමකනෑ. ත්‍රිකෝන මිති අපි ටෝන අව කලනයට අපි ත්‍රිකෝනමිතික ශිතාව කලනය කරන. ත්‍රිකෝන මිති අපි ෝනේ ශවිතල සීමමාසවීමටි ්‍රිතව ත්‍රිෝ මිතික ශ්‍රිතවල සීමමාහයෙන. කෝණමිති අපිට ඔන අනු කලනය කොටසට. අප ත්‍රිකෝනමිතික ශිත්ත අනුලනය කන්නවා. එකනේ ැත්්සල වැඩි පුරමො ගොඩකට අපිට ඕන වෙනවා ත්‍රිකෝණමිතිය කියන කොටස. බාණතුකට ත්‍රිකෝණමිතිය දී අපි තේරුන් අරගණ කළොත්. ගොඩාක්ල එකැනෙ සමහරයට ඇත්තරම. ොක ගං හදන් ගේාට මූි සර්වසාම්මිටික මත කනහැ සූත්‍රටි මතකන තිේරෙ විදිහට නෙමේ හරද තිේෙක් පන්තිගේ ඉල්ලා වැඩකරපු විදඇනේ හැබැයි විෂක් විදිර රිවිශෂන් විදිහට යැන ගොල්ොන් ඇැන එක ඕන ොටස්ටික තෝරගඩ පුළුවන්න. න. දැම් මුලින්ම ත්‍රිකෝන මිතියද අපි කතා කරනවා මූි ත්‍රකෝණනමිතික අනුපාත. මූලි ත්‍රකෝණ් මිතිකනුපාත සයින් කොස්ට ඇන්න. ඊළඟට කොෙක්ෙක්කොට් ක කියලාපි වත් ්‍රකෝර් මි අනු පාත් තුනක්ගනගතාගන්නවා. දැන් බාන මෙතනදී අපේ මුොලින් මලික ක්‍රකෝ ික අනුපාද ත්‍රි ල ්‍රකෝමි ද අපි දැ ත්‍රිෝර්මිකු පපා තුනක් කියවා සයින් ට දැන්ත්‍රිකෝන මික මුලින්ම්ම අපිලියන්න ත්‍රිකෝර්මික අනු පාතය. ඊළඟට ලියන්න කෝන තීට ඊළඟ ලියන්න කෝනේ දැන් ්‍රිකෝනමි දැන් හිතනුක සයින් සයින්ෙක් දැම් මෙතන ත්‍රිකෝඩ මිතික අනුපාතය කවුද කෝනය කවුද. අපි දැ අපි මනුස්සේක්ගත්ව මනුස්සේක්ති්‍යයා බල විදිහත්තියෙනවා අ පහලි න්න උඩටද උඩේනම් පහලටද. ඒ වගේ නෙමේ ත්‍රකෝඩ මිතිික අනුපාතයක් ත්‍රිකෝඩ මිති අනුපාතයකදී. දැම් මෙතන ඉන්න සයින් කෙනෙක් තවත් සයින් කෙනෙක් ඉන්න එක්සින්න. එතන මෙතන එක් කියන්න කෝනයද සයින්ල දෙන්නෙක්කිඉන්නවා ඒ වැරදිලාද එකපි බලාගන්න කොහොමද. ිකෝන මික අනපාසයක් දාපි බලන්නේ වම් පැත්තිඉදන් දකළු පැත්‍ර කියෙන මේ පැත්තේ දම් බලාගඩයන්න. එත්තකොට අපිට ඉස්සල්ලාම අමන කොටස් කවද සයින් කියන කියෙන. එනම් මෙයාගේ සයින් තමයි ත්‍රිකෝන මිතික අනුපාතය කියලා කියා. එනම් කෝනය කියන්නේ කවුද කෝනය කියලා කියන්නේ මෙතන සයින්exක්. එහම නැතුව වැරදිලාන මේ හරද නැතන් සයින්වාරයක් සයින් ලියල් සයින් සයි එක් කියලා තියෙන්නේ මෙතන සයින් වර්ඩයක් කියන කෙන නෙමේ. සයින්. වර්ග න ස වර්ග xක් කියන්න කවුද x වර්ග x වර්ග ඒ sy වාරයක් වායක්. නැි x වැ කිරීම xක් නං x වර්ග කියල් ලියනවාන හැබැයි මෙතන xක් කිය තියෙන සයි වර්ග xක්ද එහෙම කන්නම මේයින්න අදාළ ත්‍රිකෝනුමිතික අනුපාතය. මේ ඉන්නේ යාගේ කෝනය. එතමට අපිට මේකෙදි වැදගත්තුනේ අපි ත්‍රිකෝණමිචික අනුපාතයක් දිහා බලන පැත්තනේ මේ පැත්තින්න තමයි ත්‍රිකෝර් මික අනුපාතයක් දිහා බලන්. ඒක සයින්වලටද කොස්වලට ද ටෑන් වටද කෙනෙ එක අදාළවෙෙන්න්න එනහැ. ඊළඟට ප්‍රතිෝම් ත්‍රිෝන මිතික අනුපාති ඉන්වස් කෙනෙක් සයින් ඉන්ව කො ඉව ටෑන් ඉව ඉවස් කෙනෙක් කිටියොත් ඒත් ඒ විදිහෙම තමයි. ඊළඟට, මලි ්‍රකෝණ මතිිකනු පාති දිහට සයින් කොස්ටෑන් කෙනනයි විස්ත්‍ර ක ලාාට පස්සේ. ඊළඟට මෙයාගේ පරස් පරය. එක එකට සයින් එකො එකටෑන් මෙයාගේ පරස් පරය මෙයාට අදා අමූලික ත්‍රකෝණ මිතිකණු පාතයේ තමයි කොසෙක් කොසෙක් තීටා කියල නො එකන එකට සයින් තීටා ඊළඟට කොස්තීට කියන කෙනාගේ පරස් පරය එකඇ එකෑට කොස්තීටා සෙක්ටීටා කියලනු. ඊළඟට ටෑන් ටීටවල පරස් පරේ එක අට ටෑන්තීටා කොට්තීටාගෙලන ත්‍රිකොන මිතිේයේ මුලින්ම ත්‍රිෝ ි අනුපාත තු ලික ්‍රකෝන මිතිකනුපාත තුන ඊළඟට ්‍රකෝණය ්‍රිකෝණ මිකනුපතයක් කියවන විඩිය අනුපාතය කවුද කෝනය කවුද. ඊළඟ ්‍රකෝණ මිතික අනුපාතයක බලයක් හිියෝත් සයින් වර්ගය එක් සිටියෝ දැන් සමාරය දැන් සයින් වර්ගයක්න්නේ සයින් එක්සොල වර්ගය කියන්න එක් කෙනෙක් එතකොට මෙදන එක් වර්ග විදිහටන්න කෝනේ. සයින් වර්ගයක් කියන්නේ තවත් කොඩසක්. සයින් වර්ගක් ැන සයින්ක් වාරයක් සයින්ක් එක සයින් එෙක්වල දෙවැනි බලය කියන කෙනා. ඊළඟට දෑපි සර්වසාමය වලදී මුලින්ම කතා කරන්නේ ත්‍රිකෝනමිතික සර්වසාම්මේදී අපි මුලින්ම කතා කරන්නවා පයිතකර සර්වසාමය තුනක්නෙ එකැන සයින්වර්ගය තීටා දන පළවෙනි සර්වසාමය තමයි සයින්වර්ගය තීටා දැන කොස්වර්ගය තීතා සමානය එකයි. ක තමයි අපි කතා කරන පලවෙන්න සර්වසාම්. මේ සර්වසාම්ෙන් අපට කිවොත් අපෝහණය කරන්න කියලා අනිත් සර්වසාම්ය දෙක. සයින්වර්ග තීට දැන කොස්වර්ගේ තීටා කියලා කැන එකයි. එත මෙතන තීට නැතුව මෙතන තීට ඉදලා මෙතන දෙකයි තීට හිතියොත් උත්තර එකද නෑ. මෙතන ඉන්න මේ දෙන්නගම කෝනය මෙතන තීට නම් මෙත ීට. මෙතන ෝනය දෙකයික් සම් මෙතන කෝනයක් දෙකයික්. එකකම කෝනය ඉන්න ෝට. මේ සර්වසාමෙන් ඉතුරු සර්වසාම්මය දෙක අපෝහණය කරන්න කියලා කියන. ඉතුරු සර්වසාමය දෙක්කවද දන ටෑන්වර්ගේය තීට සමානයි සෙක්වර්ගයේ තීට කියන කෙනා මෙයාගින් ගන්න කියලා කියන. මේ සර්වසාමය පාවිච්චි කල්ලා ඉතුරු සර්වසාමය දෙක අපිට අපෝහණය කරන්න කියලා කියන. එනම් බාන මෙතන අපිට පුළුවන් දෙපැත්තම මේ සර්වසාමේ ගැන සයින්වර්ගේයේ තීට දැන කොස්වර්ගේයේ තීට සමානයි එක කියන සර්වසාමය දෙපැත්තම කොස්වර්ගේ තීටගෙන් බෙදන් බයිද පිට පුලුවන් කර මේ පැත් බෙදනා කොස්වර්ගේය තීටාගේ මේ පැත්තත් බෙදනා කොස්වර්ගය තීටාගේ. තර මේ පැත්ත බෙදනා කියලක් කියැන මේ පැත්ත පද දෙකක් කියන්නානේ. මේ පැත්තේ සයින්වර්ගයටත් අදාලායි අපි බෙදන කොස්වර්ගය තීට කියෙන කොටස මෙතැනින් කොස්වර්ගේ තීටත් අදාලායි අපි බෙදන කොටස. දෙන මෙතරින් ගෙන එකට. කොස්වර්ගය තීටා කිය. එදට සයින්වර්ගේය තීට බෙදීම කොස්වර්ගය තීට. දැන් මේක නිකං හරියට කවරුුවගේද දැම් එක ත්‍රිකෝන මතිය නැතුව මේ නිකං හරික්වර්ගේ බෙදීම වයිවර්ගය වගේෙන එක්වර්ගේ බෙදීම වයිවර්ගේ නං පිටලියන් ්ලන්ක් බදීමයිවල සම්පූර්ණකේම වර්ගය කිය. අන්නඒ වගේ තමා ගැන අපි දන්නේ අපි දන්නා සයින්තීට බෙදීම කොස් තීට නං තෑන් තීට. තීට බදීම කස්තීට කියැ ටෑන්තීට එක නැපිදන්න හැබැපි සයින් වර්ගේ තීට බෙදීම කොස් වර්ග තීට කියන කියෙනා දන්න. ඇතරව මේ වර්ගේ කියලා ඉන්නේ සන්තයට බෙදීම කොස්තිට කිය මුළුවකේම වර්ග. එකන යින්තීට බෙදීම කොස්තිීට කිය මුලුවකේම වර්ගේද මමයි ඉන්න. දන මෙතර මෙයාමයා සුළවෙලා එකයි කියන. මෙැතිර න එක බෙදීම කොස්වර්ගේ තීටා කියල අපි එක බෙදීම අපි කොස් එක බෙදීම කොස්තීට දන්න සැක්තීට කෙයි එකගැ ඉන්න එක අ කොස්තීට කියන කෙනාගේ මුළුවගේම වර්ගය එතර සයින්තතිර බෙදීම කොස්ීට ගැන ටෑන්ීට තෑන්තීට වල වර්ගේ ටෑන් වර්ගේ තීටා කියලනවා ධන එක සමානයි එකයට කොස්ීට ගැන සෙක්තීට සෙක්තීට වර්ග කියන සෙක් වර්ගය තීටා කියලෙනවා. ඒම නැතුව සෙක් තීටවල වර්ග තීටවල වර්ගය කිව්වොත් ඒයිතිවෙන්න කෝනයට සෙක් වර්ගේය තීට කියලා පුහම අදදාලත්‍රකෝනමිතික අනුපාතයට. දැඟ අපි ඉරවඩයි රටයි දෙපැත්තම මෙතන කොස්වර්ගේය තීටාගෙන් බෙදුව. ඊළඟට අපිට පුළුවන් මේ සර්වසාමේ දෙපැත්ම සයින්වර්ගය තීටාගෙන් බෙදන්ඩ අපේ ඉතුර සර්වසාමය හදාගන්න. බන්න මූලික සර්වසාම තමයි පවිච්චි කරන්න තියෙන සයින්වර්ගයේ තීටා දන කොස්වර්ගය තීටා සමානයේකයි. දැන් දෙපැත්වම් බෙදෙන සයින්වර්ගය තීටාගේ. මේ පැත්තත් බෙදෙනවා සයින්වර්ගය තීටාගෙන් මේ පැත්තත් බෙදෙන සයින්වර්ගය තීටාගේ. බාන එක්තකොට මෙයා මේ පද දෙකක් තියෙනන මෙයාගෙන් බෙදෙනවා කෙල කියන්නේ මෙයා වෙනම මෙයාගෙන් බෙදෙනවා මෙයා වෙනමම මෙයාගෙන් බෙදෙනවා. සයින්වර්ගයේ ීට බෙදීම සැයින්වර්ගේයේ තීටා කලෙන. ඊලාන මෙැතිරින්ෙනවා කොස්වර්ගේ තීටා බද සයින්වර්ගය තීටා කියෙන එකට සයින්තීට කියන මුළුවකේම වර්ගය බාන මෙතන සයින්වර්ගයට සයින්වර්ගය සුළු වෙලා එකයි. දන කොස්තීට බැදීම සයින්තීට කියන මුළුවකේම වර්ගයනඉ කොස්තීට බෙදීම සයින්තීට කියන්නේ කවුද කොත්තීට එයාගේ වර්ගය කොට් වර්ගය තීටා කියවා. මෙ එකට සයින් තීට කිය එකට සයින්තීර කියෙන කොසෙක් තීට, කොසෙක් තීට වලවර්ගය කොසෙක්් වර්ගය තීටා කියන. එදර අපේ මුල් සර්වසාමය පලවෙනි පයිතකර සර්වසාමය පවිච්චි කල්ලා ඉතුරු දෙන්නව අපෝහනය කලා. ඊ ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ඊළඟ සූත්‍ර අපි කතා කරන්නා සයින් අනුපාතයක් ඇතුළේ කෝන දෙකක යි්‍යයක් විටහට හිටියොත්හරිද. යින්න අනුපාතයක් ඇතුළේ කෝන දෙකක යික්්‍යයක් විදිහට හිටියොත්. අපිට පුළුවන්ද නිකම්ම මෙයා මේ විදිහයට ඉන්නවා දැ Xක්වාරයක් වයිධන ඉසට් කියල ඉන්නකොට. අපිට මේක නිකම් xක්කේරි කෙන වයිගෙන්ක් කියේන කෙන ඉසෙට්ගෙන් ගුණ කල්ලා Xක් වවායක් xස් කියල ලියන් පුලන්න. හැබැයි අපට මෙතන මේ අපේන්න ත්‍රිකෝඩ මතිිය මේ ඉන්න වේජය සුළු කිරීම. ඇතුර අපිට මේක ලියන්න්න පුළුවන්ද සයි් නිකම්ම වරහගවත් කළ මේ කැපිටල්ලේ කියන්න ඕෝනය. ැපිටල් බි කියන්නේ කෝනයක්. එදොට කෝන දෙක එකතුල හැදන්නේෙත් මේ ඉන්න කෝනයක් හරිද. එදරක් පිටිං හින්ට මේන්න තතිිකෝණමික අනුපාතය මේ ඉන්න අදාලා කෝනය. හැබැයි කෝනය විශේෂයි කෝනය හැදිල තියෙන්නේ තවත් කෝණ දෙක එකතුවක් විදිහට. එනම් මේ ඉන්නේ සයි අනුපාතයක් ඇතුලේ කෝන දෙක යි්‍යයක්. සයින් අනුපාතියක් ඇතුළි ෝණ දෙකකා යික්ක් ඉන්නකොට. අපි සාමාන්‍ය වීජය සුළු කිරීමක වගේ වරහං ඉවත් කරන්න වැෑ එකන මෙයාාවල් ලියන්න බැහැ අපිට සයින් න්නේඒ දැන සයින් බේ කියලලියන්න බැහැ. මේයාගේ සූත්‍රයඇතිෙන් අපි එක නිර්මාණයක් කල්ල සාධනය කල්ල හදාගත්ත සූත්‍රයත්තිරේ සාධනය විභාගට ඒ සාධනයයන්න නැහැ. මේ මෙයාගේ ප්‍රසාරනය එ සූත්‍රය සූත්‍රක් විදිහට ලියන්න කියලා එනයි නපෝනානවා මිසක්කුන් මෙයාගේ සාධනය නිර්මාණයක් විදිහට විභාගදී හන්න නෑ. හැබැයි ඒ සාධනයේදී අප එකක නිගමන කරන්න වනේ එකඒක තීරණවලට ඇවිල්ලා. තරන සුළු කිරීම තියෙනවාන්නේ. අන්නේ සුළකිරීම එක් පට සයින් සූත්‍රකොස් සූත්‍ර ගාන්නයට ඇතුළට පවිච්චි කරන්න පුොළුව. ඒ වගේගැන් ඒක? ව ගන ඇතුළෙ වෙන තැනක තියෙන්න්න පුුවන්. හැබැයි මෙයාගේ සාධනය මෙයා ඇතුළෙම නෙමේ. බාන තුර සයින් අනුපාතයක් ඇතුළ කෝන දෙක කයික්‍ය. එතර සූත්‍රයම ගදද මේ ඉන්න පළවනි ඕෝනේ තුර මේ කැපිටල්ලේ කියන්න පලවෙනි කෝනේ. කැපිටල් බ කියන්නේ දෙවැනි කෝනේ. ඒ දැන B. විදියට ින්න. එනම් පලවෙනි කෝනයේ සයින් සයින් ඒ වාරයක් දෙවැනි කෝනයේොස් B. මෙතන දන නිසා දන, දැම්මාරුවෙන පළවෙනිිකෝනය කලින් ගත්ත සයි දැම් පළවෙනිකෝනේ කොසන් දෙවනිකෝනයේ සයින් විදිහට දැම්මාරුවෙන. සයින් අනුපාතයක් ඇතුළේ කෝණ දෙකක්. දෙකට වැඩිගානක්නෙේ දැමත කෝන දෙකයිතියි. කට වඩ වැඩගන තිබොත් ඒත්ද කෝන තුනක් තිබ්බ කලේ තරන්නක සයින්න නුපාතයක්කඇතුරේ කෝන තුුණු කයිකර සූත්‍රන කෝන දෙ එකක අයික්කට සූත්‍රය තියෙන්නේ. එනම් ඕෝන තුනක් අවත් දෙන්න කෙක්කෙනෙක් විදියට සලකල තුන් දෙනා දෙන්නෙක් කෝන දෙකක් විදියට හදාගනයි ගාන හදන්. තර මේයින්න පලවෙනි කෝනය මේයින්න දෙවැනි කෝන ඒනං පලවෙනි කෝනයේ සයින් එක ගුණතේ ගන්නේ දෙවැනි කෝනයේ කොස් මෙතන ලකුණ දන නිසා මෙතන ලක්ුණ දන දැම් මාරුුවෙනවා පලවෙනිකෝනය කොස්න් දෙනිකෝනය සයින් විිය. දරපට විභාගයේ ප්‍රශ්නය හනි හෝමද මුලින්ම මුල් කොටස. සයින් ඒ දැනබීවල ප්‍රසාරණය ලියල එනයින් අපෝනයක් කරන්න කහොමද අපි සයින් ඒ රිනබි. දැම් මෙයාතමා අපි අරණ ජාමිතික නිර්මාණය කරලා හදාගන්න සූත්‍රේතම මෙයි. මෙයාගෙන් අපිට අපපෝණය කරන්න පුළුවන්. යි ඒ රිනබී දැන් මෙතන ඉන්නේ ඒ දනබී අපිට ඕනේ ඒ රිණබී එකන බී කියන කෙනා වෙනුවට රිනබීාවන හරි. නම් මේ සමීකරණය අපි අංක එක කියලා ගත්තෝත්. න්‍යයා සූත්‍රයයක්කර අපි මත්තක තියාගෙන පාවිච්චිගන්න සෝත්‍රයක් එකකර අපට වෙනුව රිනබී ආදේශ කරන්න පුළු. බීවෙනුවට රිනබී ආදේශයෙන්. වෙනුවට රින්න ී ආදේශ කරපුහාම බන්න සයින් අනුපාතය ඇතුළේ ඒ දන දැම් බීවෙනුවට ලියන්න රින බී කියල එතකොට අදාළ සෝත්‍රයඇදන බාණ මෙතරින් එෙනවා සයින් ඒ කො වෙනුවට ලියනවා රිනබී කිය දන කො සවෙනුවට ලියනවා රිනී කිය එතොට අපිට සුලු කිරීමදී මෙවලියන් ලන් සයින් සයි ඒ දන රිනබී කියන්නේ කවුද මෙත දනරි ගුණ වෙලා මෙතන ඒ රිනබී කියලා හැදෙන ඊඟට සයින් ඒ ක හරි කොස් රිනී මේ ඉන්නම කද්ද අනුපාතයක් ඇතුළේ රිනකෝණයක් හිටියෝත් රිනලකුණ නොසලකාහරල ලියන්න පුළුවන් කෙලින්ම කොස් බී කියල ලියන්න පුලුව. කොස්ස අනුපාතයක් ඇතුළේ රිනකෝනයක් හිටියොත් රිනලකුණ නොසලකාහරල ලියන්න පුළුව. හැබැයි සයින් අනුපාතයක් ඇතුළේ රිනලකුණන හිටියෝොත් රිනෝනය රිනලකුණ පිටට අරගෙන දනකෝනයක් විදිහයට ලියන්න පුළුව ඒ නං සයින් අනුපාතයක් ඇතුළේ කෝන දෙකක අන්තරයක් නං වෙනස් වෙන්නේ පලවෙනිකෝනේ සයින් දෙවනිකෝනේ කොසන් මෙතන රින ලකුණ මෙතෙන්න්ට එනවා. ඉළඟට මාරුවෙනවා පලවෙනිකෝනයේ කොසන් දෙවනිකෝනයේ සයින් විදියට. නැන් සයින් ඒ දැනබීගේ ප්‍රසාරණය ලියලා එයාගෙන් අපිට සයින් ඒ රිනබී කියන කෙනා හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි එයාගේ ප්‍රසාරණය. අපිට අපපෝහණයක් විරියයට සයින් දෙකයි ඒ. සයින් තුනයි ඒ කියන සූත්‍රත් හදාගන්න පුළුව.විිවිවේකයක් කරගනයමු ඊළංඟ කොටසට. විවේකෙන් පස්සේ ආයුත්තෝගොල්ලෝ අදදරන එඩියුකේෂන් නා ලිකාවේ කම්බයින් මැත්්ස් පාඩමත් එක්ක අපි කතා කරගරි හිටියේ ත්‍රිකෝණ මිතිය කොටසේ. සයින් අනුපාතයක් ඇතුළේ කෝන දෙකක අයික්‍යයක් විදිහට අපි සූත්‍රයේ දන්නවනම් කෝණ දෙකක අන්තරය අපෝනය කරන්නේ කොහොමද. ඊට පස්සේ ැ සයින් ඒ දැනබී දන්නවා. සයින් ඒේ රිනබී හදාගත්තා. ඊට පස්ස අපි රෙතනින් ගන්න පුළුවන් සයින් දෙකයි ඒ කියන කෙනාව. කෝමතා පේතන සයින් දෙකයි ඒ කියන කොටස අදාගන්න. දැ අපි දන්න සූත්‍රයේ තමයි සයින් ඒ දැනබි. සයින් අනුපාතයක් ඇතුළේ කෝන දෙකක අයික්‍යා. මෙයාගෙන් හදන් ඕන අපි සයින් දෙකයියි. මෙයාගේ සූත්‍රය පළවෙනි කෝනයේ සයින් වාරයක් දෙවැනි කෝනේ කොසුන් දනනිසා දන මාරුවෙනවා පලවැනි ෝනේ කොසුන් දෙවැනි කෝනය සයින් විදියට. දැම් මෙහෙ පාඩන් කරගත්තර වැඩන්නරි. ඒගන්න සයින් ඒ දැනබී සමානයි සයින්න්නේ කොස් Bී දන්නන කොස් ඒ සයින්බ එහෙම වැ. ඇයි බලන්න ඕන පලවෙනි ඕෝනය කවුද දෙවැනි කෝනය කවුද. පලවෙනි කෝනේ නම් මුලින් සලකන්නේ සයින්ද කොස්ද. දෙවැනි කෝනේ නම් මුලින් සලකන්නේ කවුද සයින්ද කොස්ද එකයි බලන්නේ. දැන් කෝද මෙතන සයින් දෙකයි ඒ දන්න. නැ කැපිටල් ඒ කියන්නේෙත් ඕෝනයක් කැපිටල් බී කියන්නේෙත් කෝනයක් දෙන්නම ඕෝන ෝන එකක්. දැන් අපිට ඕන දෙකයි ඒ කියන කෝන නම් බ වෙනුවට ඒ ආදේශ කල්ලාන හරි. යාංක එක කියල ගත්තොත් මේ සමීකරණය වුව අපි ආදේශ කන්නා කැපිටල්න්නේ. B වෙනුවට ඒ ආදේශයෙන්. බෑබ වෙනුවට ඒ ආදේශ කරනකට මෙතරින් එෙනවා සයින් ඒ දන වෙනුවට දැන් මේ සමී කරන්නේ දෙ පැත්තම ද මේ පැත්තේ B වෙනුවට ඒ ආදේශ කරනවා වගේම මේ පැත්ත B වෙනුවට ඒ ආදේශ කරන්නුන් සමානයි සයින් ඒ. ගොබීව නුවඩ ලියනවා කැපිටල්ලේ. දන කොස් ඒ සයින් නුවඩ ලියනෝ කැපිටල්ලේ. භානතරම මෙැතිරින්ගෙනවා සයින් ඒ ධනඒ කියන්නේ කවුද. ඒ ධනය කැන දෙකයියේ සමානයි. සයින් ඒ කොස් ඒ දැන කො ඒ සයින්ඒ. ඇත්තර මේනි සයින් නඒවාරයක් කොස් ඒ දන. ය සයින් නේවාරයක් කොස් ඒක්වාරයක් වයිකවත් වයිවාරයක් එක්කවුවත් සමාන එකම කෙනාතමා මෙතන පාරක්න්නේ තර පිලියන් ලිමන දෙවාරයක් සයින් ඒ කොස් ඒකල්. එතුර මේ අපි හදාගත්ත ප්‍රතිඵලයමකක්ද සයින් අනුපාතයක් ඇතුළේ ඉන්න කෝනය කවුද. ඒයාගේ කෝනයම් භාගයක් වන්නන්නේේ භාගකෝන සත්‍රය ැයිෙන් ප්‍රශ්න දෙන්නේ බාකෝන සූත්‍ර සාධනය කරන්න කෙලද. නෑ පේපර එක අපට සයින්නේයේ දැන බීගි ප්‍රසාරණයලියයන්න එනයින් සයින් ඒ රින බී කියන කෙනා හදාගන්න එනයින් සයින් දෙයි ඒ පෝනය කරන්න එහෙම අපිට දෙන්නේ කියැන්නෙම. ්‍ර ගන්න කෙ ගැන සූත්‍ර ාක්කෝන ූත්‍රය ගන්න ඒම කියල දෙන්න. එතවට බාන මෙතන සයින් දෙකයිඒ කියන කෙනා අවන එගැනි සයින් අනුපාතයක් ඇතුළිඉන්න කෝනයෙන් භාගකෝනයක් ැන විදේලියන් පලො දෙවාරයක් සයින් කොස් සයින්වල බාකෝන සත්‍රෙන්න්න දෙවාරයක් සයින් කොස් කෝනය කවද ඉන්න ඕෝනෙන් බාග එගැනි සයින් හතරයිතට අප දැන් අපි මේ ගත්ත ප්‍රතිඵලය පාවිච්චි කළොෝත් සයින් අතරයිතීට කියන කෙන ලියන් ්ලාන් දෙවාරයක් සයින් කොස් කියලා. එතුට කෝනය කවද. මේයාගේ කෝනේ හතරයිතීට එක බාග දෙකයිතීට කියෙනවා සයින් වලටයි කොස්වලට. දැම් මේක මේ පැත්තරලියන් පුළුවන් වගේ මේයා හිටව තනිපත්ත ලියන් පුළුවන්කම තියෙන්න්නත් තෝන්. දැඟප බැලුවේ සයින් අනුපාතයක් ඇතුළෙේ කෝඩ දෙක අයික්්‍යයක් අන්තරයක් ඉළඟට බාකොන්න සූත්‍රණය. ඊරඟට සයින් නැතුව. අපි බලිින්ම බලමුක කොස්වලට කොස් අනුපාතයක් ඇතුළේටයොත් තොයි විදි සෝත්‍රය කොස් අනුපාතයක් ඇතුළේ. ෝන දෙක එක්යක් විදිහයට ඉන්න. එතර අපි දන්න මූලික සූත්‍රය තමයි කොස් ඒ දැන්නබ එතර අපි දන්නවා මේ ඉන්න පලවෙනි කෝනය මේ ඉන්න දෙනි ෝනය කෝන දෙ එක තුවෙලා හැදෙන කෝනයක් දැන තම කතා කරන්න එතර අපට මේක නිකම්ම ගන්න පුළුවන්ද කොස්ඒ කොස්බ කියලා බෑ තර මෙයාගේ පලවෙනි කෝනයේ කොස් වාරයක් දෙවනි කෝනේත් කොස් මෙතනොලක්කුණ දැන නිසා මෙතරන ලකුණ මොකද වෙන්නේ රීන. කොස්සල් ලදදි මාරුවය මෙතන ලකුණ දරනම් මෙතරලකුණ රින දැන්ඊීළඟට පලවෙනි ගෝනයේ සයින් දෙවැනිෝනේත් සයින් සයින්වල වගේ මේ කොස් අනුපාතයක් ඇතුළේ කෝන දෙකයික්්‍යයක් විදිහටීටියොත් පලවෙනි කෝනේත් කොස් දෙවැනි කෝනේත් කො මෙතරලකුණ දන්න නම් මෙතන ලකුණ රින මරුවෙනවා පලවෙනි කෝනය සයින් දෙවැනි ෝනය සයින් විදියටට ක තමයි සූත්‍රය. ත මෙයාගෙන් කොහොමද අපි කොස් ඒ රිනබී කියන කෙනා හදාගන්න කොස් ඒ රින බී කියන කෙන හදන්නේ බෙන රිනබී ආදේශ කරල එන අපි මේ සමීකරණය ක එක කියලා ගත්තෝත් මේ සමීකරණය අංක එකට බ වෙනුවට අපි ආදේශ කරනවා රිනබී බ වෙනුවට රිනබී ආදේශයෙන්. ර කොසන් ඒ දන බීවනුවඩ ලියනවා රින බීක ඉන්නට මෙෙතිරීගෙනවා කොස් ඒ කොස් බීවනුවඩ ලියනවා රින බී කිය රින සයින් සයින් බීවනෝඩ ලියනවා රින බී කිය එතර බාන මෙැතිරීගෙනවා කොසුන් ඒ දන්න රින බී කියන්නේ ඒ රින්න බීන බාන මෙතන කොස් ඒ ඉළට කොස් අනුපාතයක් ඇතු රිෝනයක් විදි ින්වන එන කොස් අනුපාතයක් ඇතුල රිනකෝනය රිල්ලකර නොලකා ඇරලා දනකෝනයක් විදිිය ලියන් ලාා. හැබැයි සයි අනුාතයක් ඇතුළේ රිණකෝනයක් ඉටියොත්. සයින්වලයි ටෑන් වලයි. සයි අනුපාතයක් ඇතුළේ ටෑන් අනුපාතයක් ඇතුළේ රිනකෝනයක් ඉටුවොත් රිරලකුණ පිට අරගෙන දනකෝනයක් පිදිියයට ලියන්න පුලුව. හැැයි. ස පාතියක් ඇතු නයක් ටුව ලකු නොසුල කහරල ියන්න ුුව එකගේ ප්‍රතිපල සාධනය කරල ගතහැකි බන්නඩ ඉල්ලක්ුණන පිට ගත්ව ්‍රිණය දැන වෙනවාන මෙතිරී එෙනවා සයින් ඒ වාරයක් සයින්බගය. මේක තමයි කොස්ස අනුපාතයක් ඇතුළේ කෝන දෙක අන්තරයක් විදිහට ඉන්නකට සූත්‍රයේ පලවෙනි කෝනත් කොස් දෙවැනි කෝනේත් කොස් මෙතරලකුණ රින නං මෙතරලකුණ දන මාරුවෙනවා පලවෙනි කෝණයේ සයින් ඉලන්නට දෙවැනි කෝනේත් සයින් විදිහයට. ඊළඟට අපට කියනා දැම් මෙයාගෙන් හදන්නලු කොස් දෙකයි ඒ කියන කෙනා. එනම් මෙතන ුවට වෙනුවට දින භි ආදේශක කල්ලා ඒ විෙන බි හදාගත්තා. ඊළට දෙකයිඒ කියන කෙන හදන් ්ලාංක් බීවෙනුවට ඒ ආදේශකලුත්. එන අපිට පුළුවන් අංක එකට බීවෙනුවට ආදේශකන්නා කැපිටල්ලේ කියන කෝනේ. බීවෙනුවට ඒ ආදේශයෙන්. වාානයතුරම මෙතර බීවෙනුවට ඒ ආදේශකන්නකට මෙතිරින් එෙනවා කොසුන්. දනවනෝලිය නෝ කැපිටල්ලේොොවනෝ ලිය නෝ කැපිටෙල්ලේ රිීන සයි 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 වනෝලියන කැපිටල්ලේ කියන කෝ වාාඩතර මෙතරින් ඇවිත්තියෙන්නේ බාන මෙතන ප්‍රතිඵලයේදී කොස් ඒ දැන ඒ කියන්න කවද කොස් ඒ දැන ඒ කියල කියන මෙතන ඇවිත්තෙ කොස් දෙකයිඒ කියන ගෙන කොස් දෙකයියේ සමානයි කොස් ඒවාරයක්ො ඒ කියන කොස්වර්ගයේ ඒ රින සයින් ඒවාරයක් සයින් ඒ කියන්නේ සයින් වර්ගය ඒ කියලාන. මේ ප්‍රතිඵලය ආාවේ කියැනෙ කොස් අනුපාතයක් ඇතුළිඉන්න කෝනය කවුද එයාගේ කෝනයම් භාගයක්ගැන විදිහට අදාලා ත්‍රිකෝනණමිතිික අනුපාතය ලියන්න පුළුවන්ගේ කියන කොස්වල භාගකෝන සූත්‍රය තමයි මේ ඉන්න. එනම් අපට මෙතර ඉටියොත් කොස් හතරයි තීටා කියන කෙන එ අප මෙ මේ සූත්‍රය භාකෝන සූත්‍රය දැම්මොත් අපි ලියන් ෆ්ලංක් කොස් වර්ගය ත කෝනය කවද මයාගෙන් බාගගේ හතරයි තීටගෙන් බාග කියන දෙකයි තීට රින සයින්වර්ගය කෝනය විදිටන්නත් ඒ දෙකයි තීට කියන කෝනයමයි. දැන් කොස් අනුපාතයක් ඇතුලේ ඉන්න කෝනයෙන් භාගය අරගන එතකට එයාගේ ඉන්න කොසුත් තින්න සයිනුත්තින්න. ගොස්සල බාකෝොන සූත්‍රයේ සයින් කස් දෙන්නම ඉන්නවානේ තර සයින් කොස් දෙන්නම නැතුව අපට බැයිද මේක ෝන්නම් කොස් දෙකයියේ කියන කෙනා කොස්වර්ගරෙන සයින් වර්ගයේ ඒ එක එක සූත්‍රය. අපට බැයිද මේක ඔන්නම් කොස්වලින්ම නැත්තන් සයින්වලින් ආදාගන්න බයිද පුළුවන්න දැ මේ උදාරණයක් විදිහට මේ ගාන වැස අපට ඔන්නම් කොස් දෙකයියේ කියන කෙනා කොස්වලින්ම ලියන්නත් පුළුව. සයින්වලින්ම ලියන්නත් පුුව බාන මෙතන කොස් දෙකයි ඒ සමානයි මේක සයින්වලින්ම ලියවෝත් අපි දන්නවා පයිතකර සර්වසාම්ම වලින් සයින්වර්ගය ඒ දැන කොස්වර්ගය කියන්නේ කවුද එකයින සයින්වර්ගය ඒ දන කොස්වර්ගය ඒ සමානයි එකයි එතුර අපට මෙතන කොස්වර්ගය කියන කෙනා උක්ත කලොත් කොස්වර්ගය ඒ කියලා කියන්නේ එකරින සයින්වර්ගය ඒ කියලනවා නන්ද ඒ දේශකලත් මෙතිරිින් එෙන කොස් වර්ගගේ වෙනුවලියන්ටපලයි කිරනයින්වර්ගයේ ඒ රින සයින්වර්ගේ ඒකෙල් එතුමයිඉන්න කවද. එක රින රින සයින්වර්ගේ ඒ රින සයින්වර්ගේගේ ඒ කියන්නේ රින දෙවාරයක් සයින්වර්ගගේ ඒ කියෙල එන. එනම් මෙතනින් අපිට කොස්සනුපාතයක් ඇතුළ ඉන්න ඕෝනය කවුද එයාගේ කෝනෙන් භාගකෝනය සයින්පද විතරක්ැන විදිහට ලියාගන්න පුළුව ි කොස් දෙයි ඒ කියනෙන ලිව්ූවා එකරින දෙවාරයක් සයින්වර්ගේ ඒ කියල් ඒ අපි කොස්වර්ගේ නයාදේශ කළේ කොස්වර්ගේ කියන කෙනාට න්‍යආදේශ කලේ ඒ විදිරම අපට බැයිද මෙතිරින් සයින්ර්ගය කියන කොට උක්ත කර සයින්වර්ගේය කියනෙන ඔක්තුකළොත් එකරින කොස්වර්ග ඒ කියෙ නොව සයින්වර්ගය උක්තු කරපුවාම් බාණ්යතුර මෙතරින් අපට ගන්න පුළුවන් මේ සූත්‍රයම කොස් දෙකයි ඒ කියන කෙන. ක දෙයි ඒ කියන කෙන අපට ඔන්නන් සයින්වලින් ැ සයින්වලින් විතරක් ලිව්වා කොස්වලින් විතරක් ලියන්නක් පුළුව දැන් කොස් දෙකයි ඒ කියන්න කවුද කොස් දෙකයි ඒ කියැන කොස්වර්ග ඒ රිින සයින්වර්ග ඒ කොස්වර්ග රින සයින්වර්ග ඒ වෙනුවට ලියනවා එක රන්න කොස්වර්ගයකල් එතින මෙතන ක්‍රින ලකුණකින් ගුණ උන හම රිනන්න දන්න කොස්වර්ගගේ ඒ දන කොස්වර්ගේ කියැනෙ දෙකයි කොස්වර්ගගේ ඒ කියලනවා දැම්බාන මෙතන කොසල භාකෝන සූත්‍රයේද හි ඉන්න කොස්පදයක් විතරයි. මෙතන කොස්සවලබාකෝන සූත්‍රයේදී ඉන්න සයින්පදයක් විතරයි. ත කොස් දෙකයි ඒ කියන කෙනයි විත්තෙන එක රින දෙවාරයක් සයින් වර්ග ඒ කියලා. කොස් දෙකයි ඒ කියන කෙන ඉන්නවා දෙවාරයක් කොස්වර්ගේ ඒ රින එකයි කියල. හැබැයි මෙතන සයින්වල වර්ගයක් කොස්වල වර්ගයක් ඉන්න. වර්ගය කියන්න කවුද සයින් අනුපාතයක ඉරට්ට බලයක්. කොස්සල වර්ගය කියන්න කවුද, කොස් අනුපාතයක ඉරට්ට බලයක්. සයින් අනුපාතයක ඉරට්ට බලයා, කොස්ස අනුපාතයක ඉරට්ට බලයක්. හදාගණ්ඩ පුළුවන්වෙලා තියෙන කොස්සල භාගකෝන සූත්‍රයේදි, කොස්සල භාකෝන සූත්‍රයේද, සයින් වර්ගේ පදයක් හැදෙනවා කොස් වර්ගේ පදයක් හැදෙන. එහෙනං අපිට බැයිද මෙතනින් සයින් වර්ගය පදය උක්ත කරන්න. කොස් වර්ගේ කියන කෙන උක්ත කල්ලා, එ ප්‍රතිඵල මේ වතමා සූත්‍ර. එන ප්‍රතිඵය ප්‍රතිඵලයක් විදිහට මතක තියාගන සයින්වල දෙවැනි බලය හිටියෝොත් අනුකලනය කොටසදී. හරි දෙනි බලය හිටෝොතිත් අනුකලනයට වෙන්න පුළුවන් එක ත්‍ර ෝන මති කොටසට වෙන්න පුළුවන් දෙවැනි බලයක් හිටියෝත් අපට වත් කන්න සූත්‍රය මතක තියාගත්තොත් හතරවැනිි බලය කියන කෙනාපිට නිකම්ම වත් කරන්න පුළුවන්. බාඩ මෙතන අපි සයින්වර්ගය කියගොස් දෙකයි ඒ කියන එකරින දෙවාරයක් සයින්වර්ගයේ ඒ නං අපිට සයින්වර්ගය ඒ කියන කෙනා උක්ත කළොත් වෙනවා එකරින කොස් කෝන දෙගුණේ දෙකයි ඒ බෙදීම දෙකයි කියලා එනවා. මෙතිරින් අපි සයින්වර්ගයේ කියන කෙනා උක්ත කළ. මේක ප්‍රතිඵලයක් හරිද මේ උක්තකරපු ප්‍රතිඵලය අපි ප්‍රතිඵලයක් පවිදිහෙන මතක තියාගන්න. සයින් අනුපාතයක දෙවැනි බලයක් නං අපිට ලියන්න පුළුවන්. එක රින කොස්න් කෝනෙ විදිහට එන්නේ මෙයාගේ ඉන්න කෝනෙන් දෙගුණේ. බෙදීම දෙකයි ගල. මෙතන කොස් වර්ගේ ඒ උක්තකලොත් කොස්වර්ගේ ඒ කියන කෙනාව සමාන වෙනවා. එක දන කොස්න් දෙකයි ඒ බෙදීම දෙකයි ගියල්. මෙතනින් එන ප්‍රතිඵලයාතුන් අපි ප්‍රතිඵලයක් විදිහට මතක තියා ගන්න මෙයත් ප්‍රතිඵලයක් විදිහට මතක තියාගන්න ගොටසා. සයින්වර්ගය ඒ කියලා කියන්නේ සයින්වල වර්ගයක් එකැන දෙවැනි බලයක්. සයින්වල දෙවැනි බලයක් කොස්සොල දෙවැනි බලයක් අපිට බලය ඉවත් කරන්න පුළුවන්. බලය ඉවත් කරන්න පුළුවන්. සයින්වලනං එක රීන කොස්විදිහයට එන්නේ සයින්වල අදාළකෝනය එන්නේ ඉන්න කෝනෙන් දෙගුණේ බෙදීම දෙකයිගේ. ස්වල වර්ගයක් නං කොස්සල දෙවැනි බලයක් නං ඉවත් කරන්න පුළ එක දන කොස් කෝන දෙගුණ ඉන්න ෝනෙන් දෙගුණේ මුළුවකම් බෙදීම දෙකයි කියලා. දැන් දෙවනි බල හිටියොත් නොතන හතරණි බලයක් හිටියොත් සයින්වල හතරවැනිි බලය තී ත සයින්වල හතරනිි බලයක් හිටියොත් දැ ඒකත් අපිට ඉත්කරන්න පුළුවන් දැම් මෙ එමන එක්ලහතරනිි බලය අපි නිකං ත්‍රිකෝනමිතිකනුපාත ැතුව නික හිතුුවොත් එක්ස හතුරනි බලයපිල්ියන් ෆ්ලංකෝමද වර්ගයේ වර්ගය කියලා බලයක බලයක්. බලයක බලයක් වෙද්දි මොකද වෙන්නේ බල දෙක වැඩි වෙනවා.ඒගැන ඒවල එම්වැනි බලයේ එන්වැනි බලය කියන්න කවුද. ඒවල එම් වැඩිකිීම එන් කියන බලය. බලයක බලයක් නම් බල දෙක ගුණ වෙන. සයින්ව මෙතනක්ලා අතතුරනි බලේලියන් ප්ලක් ර්ගයේ වර්ගය කියල එකට මෙතැන එන්නේ දෙවරත් දෙක අතරයි කියෙනෙ කින්තම? දෙ දෙවැනි බය හතුරයි කෙනෙගන්නන්නේ මේ මෙතර දෙවරද ගතරයි කියනකෙන් තම මෙත හතුරවැනි බලය කියනක නෑ දෙැනි බලයක බලයක් වෙද්දි බලයක ගුණ වවා ඒවගේ තමයි සයින්වල හතුරනි බය සයින්වල හතුරනිි බලයක් කියලාපි ගත්ත මග බලහි වත් කරඩ සයින්වල හතුරනි බලයක් කියන්නි කවුද සයින් එක්වල හතුරවෙනිි බලය ඕකනඉන්න ඇැබැ අපි දන්නේ දෙවනි බලය ටියොත් සත්‍රය අපි දන්න දෙනි බලයක් හිටියොත් සූත්‍රයේ දන්නවා හතරේනිි බලයක අපිකාදාගන්න නින සයින්වල හතරනිි බලයක් කියෙලා හිටියයොත් අපිට ඒක ලියන්න පුුවන් සයින් වර්ගය එක් කියන කෙනාගේ මුළුවකේම වර්ගේගියල්. සයින් වර්ගේක්ොල වර්ගය. සයින් වර්ගක් කියන කවද සයින්ක්ෝල වර්ගයන තර බලයක බලයක් වෙලා හතරෙණි බලය ඇදනවා. ඊනඟට සයින් වර්ගේලියන් පලංකෝමද සයින්වර්ගය ලියන්න පුළුවන් බලයඉවත් කරන්න පුළුවන් එකරීන? කෝෝන ඉන්න කෝනක් එයාගේ දෙගුණ දෙකයි x. බෙදීම දෙකයි කියලා එන්න. මුල්ලුව එකේම වර්ග. තැයි බැදීමක් විදි ඉර උඩ ප්‍රකාශණනයක් ඉන්නව එරියටට ප්‍රකාශනයක් ඉන්න. එකැනක් බැදීම වයි මෙයාගේ වර්ගේ විදිට වගේ ඉදර මෙයාල් ියන් ්ලංකෝමද xක් වර්ගේ බෙදීම වයි වර්ග කියලා. පාත්ත කෝල් මති ොුස එක ේර ත්ත නිකම් වීජයව තන් ඊට පස්සෙ ්‍රකෝඩ මතිය කල්පා කල බන්න ොකද්දි කලය කියන එක. එතොර දැම් මෙතන බෙදීමක් විියහරි ඉන්න කෙනෙක්ගේ සම්පූර්ණ වර්ගයක් ඉන්නවන්න ඉතර ඉර උඩේඉන්න ගොඩසමකද වෙන්නේ වර්ග වෙනවා. එකන එක රීන කොස් දෙකයික් කියන කෙනාග වර්ගය. එකරීනො දෙයි පද දෙක් පද දෙකක වර්ගයක්. බෙදීම දෙකේ වර්ගය අතුරයි කියලෙන. උඩේන්න කොටස වර්ගරන්නඔඕන් බණ උඩේන්න කොටස වර්ග කරනකොට එකේ වර්ගය එකයි. රිණ නිසා රිීන දෙවාරයක් පදකේ ගුණිතේ කියලනකට මෙතතිරගෙනවා දෙවාරයක් කොස් දෙයි xක් කියලනවා. ඊළඟට ධන දෙවැනි පදය වර්ගය ත කොස් දෙයික්ල වර්ගය කියන්නේ කොස් වර්ගය දෙයි Xක් කියනවා දෙක වර්ගවෙලා හතරයි තහ බැදීීම අතරක කර කෙන මේ මුල්ුව එකකට මදාලා තන මේ මෙයාලියන් ්ලාන් හතරය. කිය දැම්බාන්න මෙතර ඉන්න එක නියතයක්. මෙතර ඉන්න කොස්වනුපාතයක් ආය මෙතරමකද වෙන්නේ. කොස්වල දෙවැනි බලයක්. ආය කොස්වර්ගේ පදයක් ඉන්න. එන අපිට පුළුවන් ආය මෙතනදී කොස්සල දෙවෙනි බලය ඉවත් කරන සූත්‍රයේ දන්. පැන මිතරින් පිල්ියන් ්ලං අතරෙන් එක වාරයක් එකරින, වාර දෙයි ද කොස්වර්ගලියන් ප්ලාං එක දනොස් කෝන දෙගුණේ ඉන්න ෝන දෙකයි x දෙගුණේ හතරයි x බෙදීම දෙකයි කියල් ඉතරයි මේ සුළුකිරීම ලි්ව කාඩග අපි මේ ප්‍රකාශනය ලිව්වේ කොස් වර්ගය දෙකයි xක් කෙනකෙනගේ දෙවැනි බලයවත් කර. මෙතරින් එනවා හතරේ එක වාරයක් දරින්වා එකරින දෙවාරයක් කොස් දෙයි x දන භාගය භාගයවාරයක් කොස්හතරයි x. වන මෙයා සුළ කරන්නට මෙතිරින් එෙනවා හත්තරංගික වාරයක්. බණුවය වරහන ඇතුළ කොටස. එක දැන භාගය කියලලා ැන දෙකින් පොදවාරයක් ගත්තො තුන බදීම දෙකයි කෙෙන්. ලැන මෙතිරින්වා රින දෙවාරයක් කොස් දෙකයි x දන, ාගය වාරයක් කොස් හතරයි එක්ිය ත්‍ර මේක තමයි අපිට හතරවෙනි බලයක් සයින්වල හතරවෙනි බලයක් ඉවත් කරන්න පුළුවන් මේ සූත්‍ර පාවිච්චි කල්ලය ැන සයින්වල දෙවෙනි බල කොස්සල දෙවැනි බල ඉවත් කරන සූත්‍රයෙන් අපිට හතරවෙනි බලය කියන කෙන ඉවත් කරන්න පුළුවන් තර කොස්සල හතරනි බලයක් ඉටියොත් ඒ එකත් මේ වගේමයි සල අතුරනි බලය කිටියෝ තවලියන් ලං කොස් වර්ග වර්ගේ කියලා. එම ලියලා කොස්වර්ගේ වෙනට ආදේශ කරන්නුන එක දැන කොස් කෝඩන් දෙගලිින් බදීම දෙකයි මුලු ප්‍රකාශණයම වර්ගය. ඊළඟට දෑපිකතා කළේ සයින් ඒ දනබීගේ ප්‍රසාරණයයි ඒ දැනබීගි ප්‍රසාරණයයි පාවිච්චි කල්ලා සයින් ඒ රිනී කො ඒ රිනබී හදාගත්තා සයින් දෙකයි ඒ කොස් දෙකයි ඒ ආකාරතුනකටයි රට්ට බලයක් ඉවත් කන්න විදිියේ. ඊ ළඟට ටෑන් අනුපාතයක් ඇතුළේ. ටෑන් අනුපාතයක් ඇතුළේ කෝන දෙකක අයික්්‍යයක් විදිහට ඉන්නකොටටන් අනුපාතයක් ඇතුළේ කෝන දෙක අයික්්‍යයක් විදිරීන්න අපි ගම කපිටල් ඒ කියන්නේ කෝනයක් කැපිටල් B කියන්නේ කෝනයක් න්ටෑන් අනුපාතයක් ඇතුළේ කෝන දෙක අයික්්‍යයක් විදිරි ඉන්නකොටත් දැ මේ ඉන්න පලවෙනි ෝනය මේ ඉන්න දෙවැනි කෝනය. එනම් පලවෙනි කෝනේටැන්තෑන්ඒ මෙතන දනනිසා දන, බදීම එරි එක කියල එනවා මෙතන ලකුණ තීරණය වෙන්නේ මෙතන ලකුණට විරද්ධ ලකුණ. මෙත නම් මෙ මෙ ම් මෙතන රින ඉළඟටන්න මේ දෙන්න ගුණ ටන් ඒවාරයක්ටන්. එන්ට අනුපාතියක් ඇතුළේ කෝන දෙක අයික්කයක් විදිරීටයොත් මෙයා තමා අපි සාධනය කරගන්න සූත්‍ර. දැ අපටෙනවා මොව ලියලා මෙයාගෙන් අපෝහණය කරන්නුවු ටෑන් ඒ රිනබී. එම් ඒ දනබී ඉන්නවා ඒ රින බේ අදන්න නම් මෙයාගේ බී වෙනුවට අපි ආදේශ කරන්න්ඩෝන රින බී කියන කෙන. එනම් බන්න මෙතිරින් එවා ටැන් ඒ දන බීවිෙනෝට ලියනවා රිනබී කියන. ටෑන් ඒ ටෑන් බ වනෝට ලියනවා රිනබී කිය. එක රින. න් ඒවාරයක් ටෑන් බීවනූර්ලීනෝ රිනබීග. දැන් අර කලින් වගේ ටෑන් අනුපාතද සයි අනුපාතයක් ඇතුලේ රිණෝනයක් ඉටියොත් දින ලකුණු පිටාරගෙන දනකෝනයක් විදිේ යන්න පුලුව. කොස් අනුපාතයක් ඇතු රිිනෝනයක් ටයොත් ින ලකු නොසලකා හැරලතමයි පති පපලේලියන්. ටෑන් අනුපාතයක් ඇතුල රිනකෝනයක් ඉටියොත් දිින ලුණ පිට අරගෙන දනකෝනයක් විදිල යන්න පුලුව. ඒ නම් මෙතැන අපිට අු පාතයක් ඇතුළේ රිනකෝනයක් ඉන්නව එනම් පිට ගන්න පුළුවන් එනම් මෙතිරවා ටෑන් මෙතර න්න ටෑන් ඒ රිනබ කියන්න ඒ රිනබි ටෑන් රින ටෑන් බෙදීම දැ මෙතරින් පිට ගන්න රින ලකුුණයි මෙතර ඉන්න රි ලක්කුණයි දන වෙන එක දනටෑන් ඒවාරයක් ටන්බ කිය. මේක තමයි ටෑන් ඒ රින බීවල සූත්‍රයේ ටෑන් ඒ දනබීගෙන් ටෑන් ඒ රින බී අදාගත්තේ බ වෙනුවට රින බී ආදේශකල් ඉතුර අප කොමද ටෑන් දෙකයිඒ කියන කෙනාව ගන්න දෙකයි ඒ කියන කෙනාව ගන්න පපලාම්ට B වෙනුවට කැපිටල්ලේ ආදේශ කල්ලා. එනම් මෙතන අපි සූත්‍රය විදිහයට දන්නවා ටෑන් ඒ දනබ. තෑන් ඒ දනබීගේ සූත්‍රේන් වනුවට ඉතුර මෙතරින් එෙනවා ටෑන් ඒ දන බෙදීම එකරින ටෑන් ඒවාරයක් තැන්. දැම්බ වනුව රාදේශිකන්නෝ කැපිටල්ලේ කියන කෝනය. ඉතරබාණ මෙතතිරින් එවාටැන් ඒ දන සමානයි ටෑන් දන ටෑන් බද එකරින ටෑන් ඒවාරයක් ටෑන් ඒ කියලනවා. නම් මෙතරි ප්‍රතිඵලයනවා ටෑන් දෙකයි ඒ කියන කෙනා සමාන වෙනවා දෙකයිටෑන් ඒ බෙදීම එකරින ටෑන් වර්ග ඒ කියවා. මේක තමයි ටෑන් වල භාගකෝන සත්‍රයේ. හැබැෑ සූත්‍රයක් විදිහට දැම් පාවිච්චි කළේ නෑ අ මේ අප පෝහනය කලානේ ගත් ලිව්ව ප්‍රතිඵයක ප්‍රතිඵල කීපයක් අපෝහනය කරන්න පුළුව. එක ගානක්කරරි. එතර මෙදන ටෑන් අනුපාතයක් ඇතුළ ඉන්න කෝනය කවුද එයාගේ කෝනයෙන් භාගයක් එ විදිහට අදාල ප්‍රතිඵලය ලියන්න පුළුව. අනිදදේ තමයි දෑපි කතා කළේ සයි අනුපාතයක් කොස්ස අනුපාතයක් ටෑන් අනුපාතයක් ඇතුලේ. දෙක අයික්්‍යයක් හරි කෝන දෙක අන්තරයක්හරරි විදිහට ඉන්නකොට සූත්‍ර කැපිටල් A කැපිටල් B කියන කෝනවලින්න්නේ. ඒ කෝනවලින් නැතුව අපපි දන්න මූලික කෝනටිකත් තියෙනවනි සයින්වල කොස්වල ටෑන්වල අගය දන්න අපි කෝන ටිකක් තියනවා. බින්දුව තිය හදලිස්පහ හැට අනුව කියන කෝනවල සයින්කෝස්ටෑන් අගයන්න පි දන්න. හැබැයි පහලව, ඒ හැත්ත පහා ඒ වගේ කෝනවල සයින් කොස්ටන් අගයන් අපි දන්න. එතකොට අපිට ඒවැෑ ප්‍රතිඵල හදාගණ්ඩ පුළුවන් මේ සූත්‍රවලින් එකන් අපටැ සයින් පහලවයාගේ සයින්වගුවක් කරම් බලන්න ඕන්න. බලන්න නැතුව අපට සුළ කිරීම කල් හදාගණඩ පුළුවන් මේ සූත්‍රයෙන් අපි දන්න කෝනවලි පාවිච්චි කල්ල කර අපිට විාග ෙදි, ප්‍රශ්නයක් විට ැ ට ගොල් මිති ප්‍රශ්නේ එඒම හැ දෙන්න. මේ ඉස්සල්ලාම මේ සූත්‍රටික හැදන විදි සාධනය ප්‍රතිපල ටික ඒික ඉස්සල්ලාම දැනන්ඉන්නඩෝන. දැන් සයින් ඒ දැනබීගේ ප්‍රසාරණය නැතුව ඒ රිනබී කියනෙන හදන්න බෑ. දෙකයි ඒ කියනගෙන ආදන්න බෑ මූලි සූත්‍රය මතක තියාගන්නඕන. ඊටබස්සේ අදාල කොඩක් උත්තන අපි කතා කලේ කැපිටල්ලේ කැපිටල්බ විදිහටන කැපිටල්ලේ කැපිටල්බ නැතුව නිකං අපි සාමාන්‍යය කතා කරන කෝනවලට ඕනවලාගයන් හොයන්න සූත්‍ර පවිච්ච කරන්න පුල. අගේ වගුවක් බලන්න නැතුව. පිදේකයක් කරගන ඇවිලක් බලමු ඊලංකොටසෙන් කෝමද කෝනවලක්ගය හොහන්න කියන එක. විවේකයෙන් පස්සේ ඔගල්ලො ආයෙත් අදරන ෙඩියුකේෂන් නාලිකාවේ කබ්බයින් මැත්්ස් පාඩමත් එක්ක අපි කතා කර කර හිටියේ ත්‍රිකෝනමිතික අනුපාතවල. ක එකතුක් කාරේ කෝන දෙක අන්තරයක් හරි විදිහයටට ඉන්නකොට ප්‍රසාරණයේ සූත්‍රය හදාගන්න විදියන. අපපෝහණයක් විදිහට කොහොම දබි ප්‍රතිඵලය හදාගන්න කියන එක. ඊළඟට අප සයින් දන සයින්ක කෙන දාපටත්තනින් අරයටම කෝනය කියන කෙනාගන්නත් පුළුවන් ගැන යින් ඒ දන බීගි ප්‍රසාරණයයි සයින් ඒ රින බීවල ප්‍රසාානයදැ අපි ප්‍රසාරණ දෙක අරගන්න ඒද දෙන්න අ එකතු කල්ලා ප්‍රතිපඵලයක් කදන්න පුළුවන් ඒද අඩු කල් ප්‍රතිපඵයක් දන්න පු. ඊළඟ අපිට හරියටම කෝනයක්ෝ හරියටම කෝනය එකගත් මේ සූත්‍රෝලින් හදාගන්න බොලො දැපි දන්නවා සයින් අනුපාතයක් ඇතුළේ ඕන දෙකන කැපිටල් ලේබී කියන කෝනවලින්ම ගත්තවත් කෝන දෙක අ එක්්‍යක් විදිහරඉන්නකොට සූත්‍රය තමයි පලවෙනි කෝනය සයින් වාරයක් දෙවැනිෝනය කො මෙතන ලකුණ දන නිසා මෙතන දන පලවෙනි කෝනයේ කොසන් දෙවැනි කෝනය සයින් විදිර් මාරුවෙන ඟට සයින් අනුපාතයක් ඇතුළේ කෝන එකක අන්තරයක් විදිහට හිටියුවොත්. පලවෙනි කෝන සයින් දෙවැනිකෝනයේ කොස්න් මෙතන් ලකුණ නිු නිසා මෙතර රීන පලවෙනි කෝනේොස් දෙවැනි ෝනයේ සයින් විදිර මාරුවෙනවා. දැම් මේ ප්‍රතිඵල දෙක ලියලා අපි සයින් ධන සයින් කරෙක්් සත්‍රයා දන්නුවන්. වන මේ සමීකරණ දෙකක් මෙයා එක මෙයා දෙක කියලා නමුකළොත් එකයි දෙකයි එකතු කළොත්. පලවෙනි සමීකරණයයි දෙනි සමීකරණය අප එකතු කළොත් මෙතිරින් අපිට වම් පැත්තෙන් එෙනවා සයින් A දන දන සයින්ඒ රින Bී ගල්. බාන්න දකුණු පැත්තේ මේ සමීකරන්න දෙක එකතු කරන්නොට මෙතර දනකොස් A සන්බට රිකොස් A සයින් B කියනෙන සුළුව වෙන මෙතර න කොටසට ර කොට සුල්ුවෙනවා. ඉතුරු වෙනවා සයින් A ක දන සයින් Aෝස් B එක එකම කොටසන දෙපාරක්කෙන් ගැන සයින් A කො B, dana, දන සයින් ඒ කොස්බ කියලා ඇනු. එකන මෙතර ඇවිත්තියන්නේ සයි ද සයි ඒ රිනබී කියන කෙනා සමාන වෙනවා එකම කොටසන එ ලියන් ප්ලන් දෙවාරයක් සයින් ඒ කස් කියලා. එ සයින් කෙක් ධන සයින් කෙනෙක් නං. යි යම්කෝනයක් ඉන්නවා ය දන කියලා සයින් කෙනෙක් යම් කෝනයක් ඉන්නන්නේ එක කනමිතරස් ඉන්න සයින් සයින් කෙනෙක්. සයින් ධන සයින් කෙනෙක් නං අපි මෙයාවලියන් පුලන් දෙවාරයක් සයින් කොස් කියලා. මෙත කෝනය කෝමතා හදාගන්නේ විතර ගෝනය කෝම හදාගන්න බාල එතකොට බන මෙත ඉන්න කෝනය ඒ දනබි. මෙතන ෝනය ඒ රිනබ. ඒ දැනබී කියන කෙනයි ඒ රිි බී කියන කෙනයි පාවිච්චි කල්ල කෝම අපි කපිටල්ඒ කියන කෝනයි කැපිටල් බ කියන කෝනය හදාග. බාන මෙතන කෝන දෙක එකතු කළලොත්. ඒ දනබී කියන කෙනයි. ඒ රිණබී කියන කෙනයි එකතු කළොත්. ධනබීට රිනබී සු වෙලා දෙකයි ඒ කිය එනවන් ඕෝණ දෙක එකතු කරපු හමනෝ දෙකයි. එයත් දෙකෙන් බැදුුණ හමේනවා කැපිටල්ඒේ කියන කෝන. එයම් සයින් දන සයින් කෙනෙ ිටියයොත් උත්තරේ එන දෙවාරයක් සයින් කොස්. යින් කෙනෙක්ට වත් සයින් දැන් අපිටහෙමනේ අප සුළුකරනකොට අපිට සයින්නෙක්ස් දන සයින්නෙක්ස් තිබොත් සයින්නෙක්ස් දන සයින්නෙක්ස් නම් මේ සුත් දේ‍යවාරයක් සයින්කෝස් එහමෝඔන්නෑ යින්ෙක් එකම ඕෝනය මෙතන ඕෝනයක් එෙක් මෙතන කෝනයක්ෙක් අපට කෙලිමවලියන්ලාම කොටසන දෙවාරයක් සයින්නෙක්ස් කෙලියන්තුල හැබැයි මෙතන අපට අපි සුළු කරන්නකට මෙතන හිටියෝත් සයින්නෙක් දන මෙතර ඉන්නවනම් ප්‍රතිඵලය මේ විදිහට යි සයි සයියි x එත මෙතන කෝනයැපට මෙතනන් මෙතන කෝනය දෙකයි X එතර මොව ලියන්න පුළුවන් ද දෙවාරයක් සයින්ක්සකයි xක්රි කියලා ඒම ලියන්දබ එතකොට තමයි මේ සත්‍රය ඕනවෙන්න මෙයා මේ විදිරිලියන්න බ මේ විදිරල්ලියෙන් නිබ. සයින් කෙනෙක් දන සයින් කෙනෙක් නං උත්තර එන්නේ සුළ කිරීමෙන් දෙවාරයක් සයින් කස් කිය. පලවෙනි ඕෝනය හැදන විදිහ මේ දෙවැනි කෝනය හදන විදිිය. ගෝමද මේ දෙන්නගෙන් කැපිටල්ඒේ කියන ෝනය හදාගන්න කැපිටල් ඒ කියන ෝනය හදාගැ ්ලං ඒ දැන බී කියන කෙනයි ඒ රින බී කියන කෙනයි එකතු කල්ලා කෝන දෙක එකතු කල්ලා දෙකෙන් බෙදුවොත් අපිට කැපිටල් ඒ කියන කෝන හදාගන්න පුළුව. බී කියන ගෙනා හදන්න පුළුවන් මේ දෙන්න කලින් අපි කළ එකතු කරලා දෙකෙන් බෙදුවන. බ කියන කෙන හදන් ්ලාංන් අපි ඕෝන දෙක අඩු කල්ල දෙැ බදෙන. න දෙක අඩු කරලා දෙකෙම් බෙදුවත් ධනේට්‍රීනය සුළු වෙලා දෙකයි Bී බැදීම දෙක Bී කියලේන. එනම් සයින් කෙනෙක් දන සයින් කෙනෙක් විදිහට ඉන්නකොට උත්තර එන්න දෙවාරයක් සයින් කොස් කියල. පළවැනි කෝනය එන්නේ මේ කෝන දෙක එකතු කල්ලා දෙකෙම් බෙදල. දෙවැනි කෝනය එන්නේ මේ කෝන දෙක අඩු කල්ලා දෙකෙම් බෙදල. මේක තමයි අපි සූත්‍රයක් විදිහයට සන් C ධනCDඩ සූත්‍ර කියලා, වලින් මතකතියා ගන්න සී දැන සයින්ඩ සයින් දැන සයින්. දෙවාරයක් සයින් කොස් සයින් දන සයින් කියන්න සත්‍රයක් ඉදිර මතකතියාගන්න මේ හදදන මේකින් ගන්න මේ ප්‍රතිඵලය ගමයි. අපි සූත්‍රයක් විදිර මතකතියාගන්න. හැබැයි විභාගදි මේ මතකතියාගන්න සූත්‍රය සාධනය කරන්න කියන සCDවලින්ද නෑ. අපි මේලයාගත්තේ ඒABවල ප්‍රසාරණයන්තම අපට මේක සාධනය කරන්නතිී. එතර සූත්‍රය මොකක්ද සයින් දැන සයින්ඩ කියන දෙවාරයක් සයින්. දැන ඩීබෙදීම දෙකයි, කොස් සීරින්න ඩීබෙදීම දෙයි. දැන් මේක සූත්‍රයක් විදිර මතක තියාගත්තර වැඩැන්නේ අදාළ කෝනය සයි දැන් සමහරයට මතක සයින් සීධන සයින් ඩී කියෙන දෙවාරයක් සයින් සීදන ඩීබෙදීම දෙක කොස් සීරිණ ඩීබෙදීම දෙක. හෙම නෙමේ සයින් අනුපාතයක් ඇතුළේ යම්කෝනයක් ඉන්න. දන කියලා ආය සයින් අනුපාතයක් ඇතුළේ යම් ෝනයක් කිඉන්න. ඒ කෝන දෙ එකම කෝනය නම් අපිට ආය සතු දා යන්න සයිනෙක් න සයිනෙක් නම් දෙවාරයක් සයින්නෙක් කියර ලියන්න පුලන් අ ෙක් නක් කයි එක් වගේ. හැබැයි මෙතන ඉන්න කෝන දෙක දෙකක් මෙත ඉන්න ෝනය මෙතන ඉන්න ෝනයඩි කෝන දෙක දෙකක්. එකම අනුපාතයක් හර එතකට සයින් කෙනෙක් දන සයින් කෙනෙක් ආරය විතරයි වෙනස්ුවෙන් සයින් කෙනෙක් දන සයින් කෙනෙක් නම් දෙවාරයක් සයින් කොස් පලවෙනි ඕෝනය එන්න කොහොමද මේ ෝන දෙක එක තු කල්ලා දෙැබෙද. දෙෙවැනි කෝනේ එන්න කෝන දෙකඩු කල්ල දැ ැදල. එනම් මෙතැන සීවිදියටට ඉන්න කවද ඇත්තරම අපි සාධනය කරනවට සීවිදිියයට ඉන්න කවුද සීවිදියට ඉන්න ඒ දැනබී. දීවිදියට ඉන්න කවුද ඒරිලැබී. අන්න එතරින් තම් අතර මේ පිකතුගල්තින ඒ දැනබී කියල න මේ ඉන්න ඒරිනැබී කියලා කියැන මේයිඉන්නෙඩි. ත සී දැන ඩී බැදීම දෙක. ත මෙ දෙවනි කෝන ඉන්න මේ ඉන්න සීිය ඩී බැදීම දෙැක. සූත්‍රය හදාගන්න විදිිය. ඊළඟට. මේචත් අපට ගානත් දෙන මෙම සයින් ද සයි දෙXක් දර සයින් කෙනෙක් දන සයින් කෙනෙක් මෙයාගේ කෝනක් මෙයා දෙයික් සයින් දන සයින්නං උත්තරයට එන්නේ දෙවාරයක් සයින් කොස් පවැනි ෝනයන්නෝ පලනි ෝන ඉන්න පලවෙනි කෝනය මෙඉන්න දෙවැනිෝන. පළවෙනිකෝනය එන්නේ මේ කෝන දෙක එකතු කල්ලා දෙකෙන්බෙදලා. දන්න දෙයික් කියන තුනයි x එකතු කරපුම තුනයි x දෙකෙන් බදදුනාාම තුනයි x බෙදීම දෙකයි දෙවැනි කෝනයන්න කෝන දෙක අඩු කල්ලා x රින දෙකයි x කියන්න රින බැදීම දෙයි එත කොස්ස අනුපාතයක් ඇතුර දැන් රිනකෝනයක් එන්නවන එන ිනලකු නොසල කහර ලියන් පුල මෙයාලියන් පලාන් දෙවාරයක් සයින් තුනයි x බෙදීම දෙක වානයක් කොසු x බෙදීම දෙකයි කෙර ලියන් පුළො දන්න කෝනයක් විදිහට දැන සයින් කෙනෙක්. ඒවගේම තමයි සයින් බ්‍රිණ සයින් කෙනෙක්ෙ ප්‍රතිඵලය හදන්නත් පුළුව සයින් රින සයින් කෙනෙක්ගගේ ප්‍රතිඵලය හදනකොට බරමවිදිය. අපි මුලින්ම්මලි්වා සයින් ඒ දැන බීග ප්‍රසාරණයයි සයින් ඒ රිනබීග ප්‍රසාරණය ලිවන කලින් අපි කළේ ඒ දෙන්න එකතු කලානේ ඒ දෙන්න අඩු කලොත් එතතිනොත් අපට ප්‍රතිඵලය කදාගන්න පුළුව. සයින් ඒ දැන බී කල කියැනෙ පළවෙනි කෝනය සයින් වාරයක් දෙවැනි කෝණය කොස්. දනනිසා දන පලවෙනිකෝනයේ කෝසන් දෙවැනිකෝනයේ සයින් විදිහරයනවා. ඊළඟට සයින් අනුපාතයක් ඇතුළේ ෝන දෙකක අන්තරයක් විදිහටි හිටියවොත්. පලවෙනි කෝනයේ සයින්. වාරයක් දෙවැනි ෝනයේ කොස්. මෙතැන්ලක්ුණ ඉනිනිසා රන පලවෙනි කෝනයේ කොස්න් දෙවැනි කෝනයේ සයින් විදිේර මාරුවෙන. දැම් මේ දෙන්න අපි කළේ කලින් සයින් දන සයින් හදාගන්න එකතු කලා. දැන් අපිට පුළුවන් මේදන්න අඩුකර්මයා පලවෙනි සමීකරණය. මෙයා දෙවැනි සමී කරන්නේය කියලා ගත්තොත් මේ සමී කරන්න දෙක අඩුොළොත්මකද වෙන්න. මේ සමීකරණ දෙක අඩු කරන්නකටවාම් පැතිදික අඩුවෙනවන. එක ඇන මතිරී වා සයින් ඒ දනී රි සයින් ඒ රින බී කියලෙනවනේ දැන් දකුණු පැතිිෙක අඩුවෙන අඩුවන කොට ැ මයාගේ මයා අඩුවෙන. අඩුවට මයා ලකුණ මොකද වෙන්නේ මෙයා ලක්ුණුක ගු නව ලකුණ මාරුවෙනවා. මිතර සයින් ඒ කොස්බ රින සයින්ඒ කොස් බී කියරනවා. තර මෙයාට මයා සොළුවෙන. නිෙලුණ ගුණු මෙයාගලකුණ දනන්න වෙන. තර මතිරන්න කො න ස කියන එ මෙතන සයින් රිනසයින් කෙනෙක් නම් උත්තර විදිර එන්න කහෝමද මේකම කොටසන දෙපාරකින් මෙයාලියන් ප්ලාන් දෙවාරයක් කො A සග එතර බාන්න අනුපාත සයින් කෙනෙක් සයින් අනුපාතයක් ඇතුලි ෝනයක් ඉන්නවා ඒ යම් කෝනයක් ඉන්න. ඒක අපිට ආධරන කෝන්්ඩික එකතුවද්‍ය අන්තරයයක් ද මේ සාධනවස්ථාවන් එතර සයින් කෙනෙක් ින සයින් කෙනෙක් නම් උත්තර විදිහට එන්නේ දෙවාරයක් කොස් සයින් කලෙන් ිටිය සයින් දැන සයින් කෙනෙක් නං දෙවාරයක් සයින්ොන මෙතර සයින් කෙනෙක් ක්‍රීන සයින් කෙනෙක් නම් දෙවාරයක් කොස් සයින් විදිහයට එනවා. පලවෙනි කෝනය කැනමය දෙවනි කෝනය කියලා කියනමයා එ ඒ දැන . ඒ රින්නබී අවස්ථාව වලින් පලවෙනි කෝනයයි දෙවැනි කෝනය හදරන විදිහර කලින් වගේමයි. එනයි ඒ දැනබී කියන පලවෙනි කෝනය ඒ රිනබී කියන්න දෙෝය එනම් බාන මෙතරින් අපිට ගන්න පුළුවන් කැපිටල් ඒ කියන කෙනා හැදෙනවා ඒ දනබී දන ඒ රිනබී කෝන දෙක එකතු කල්ලා දෙකෙන් බෙදුවතු දැනබීට රින බී සුලිවෙලා දෙකයි ඒ බෙදීම දෙක කියන්නේ කැපිටල් ඒ කිය කෙනෑ. ළඟට B කියන කෝනය හදෙනනා මේ කෝන දෙක අඩු කොළොත් ඒ දන රි ඒ රින කෝන දෙක අඩු කරල්ලා බෙදනෝ දෙක. එන අපි මෙතන සූත්‍රය හදාගන්න මේ ඒ දැනබ කියන්න C ඒ රිනබ කියල කියන්නේ D නං මෙතන ඇවිත් තියෙන්නේ C දනඩ බෙදීම දෙකයි. දෙවැනි කෝනය ඇවිත් යෙන්නේෙ C රින බෙදීම දෙකයි කියල්. සූත්‍රයේේනවා සයින් සීරින සයින් ඩ කියන සූත්‍රය අපිට අපපෝනය කල්ලා අදාගන්න පුළුව සයින්නන් සයින් රින සයින් කෙනෙක් නං උත්ත්‍රේ විදිරෙ දෙවාරයක් කොස් සයින් විදිියයට. ත්‍ර පලවෙනි කෝනයන්නේ කෝන දෙක එකතු කලා දෙකෙන්බෙදල සීදන ඩී බැදීම දෙයි. දෙවැනි කෝන ීදීම කෝන දෙක අඩු කලා දෙකෙම්බෙද. එන උදදාාරණයක් බැලුවත් සයි දෙයි රීනයි ත මේයින්නේ සයි්‍රීන සයින් ගෙනෙක්න. මේක මෙහෙ මීටියෝොත් දෙවාරයක් සයිනක් ීයික් කියලා. එර මේනෙක් ක කියලා කියෑන හරියටක් වගේ එක්කම කොටසක්නේ දර දෙකයික්ක්ක් වගේ මෙයාාවම සුළු කල සයින්නක් කියල කියයන්න පුොලු. ඊලඟට මෙතන මීටියයෝත් දෙවාරයක් සයි දෙයිXක්. රි සයින්ක් කියලා මෙ මිටියෝත්. එතට මෙතර සයින්වල සංගුණකයක් ඉන්න සයින් දෙකයි එක්සල සංගුණකයක් ඉන්නවා දෙක කියලා. එතර මේකට සූත්‍රය දාන්න පුළුවන්ද සයින් රින සයින් සූත්‍රය මෙයාට සයින්්‍රන සයින්ගේ සූත්‍ර දාන්න බෑ මොකද මෙත දෙක කියලා සංගුණකයක් ඉන්න. අපි සූත්‍රය දන්නේ සයින් සීරීන සහින්ඩි එතට සයින්වල සංගුණකය ධන එක විදිරීන් ඕනේ දැම් මෙත නේහම නෙමේ යම් සංඛ්‍යාවත් තියන. එතර මෙයාට සූ මේ විදිර තියාගෙන සූත්‍රයදන්න බෑ දැන දෙවාරයක් සයින් දෙකයි x කියනගෙනා සයින් දෙයි x දන සයින් දෙයි x කියලා අරගන වෙන වෙනම අරගෙන අපිට ඔන්නම් මෙතන සයින් ධන සයින්ටහරි මෙතන සයින් රිීන සයින්හරි මේ සයින් දන සයින්ටහරි සූත්‍රයදන්න පුොලො වෙන වෙනම දැම් මෙතන සයින් කෙනෙක් ්‍රරින සයින් කෙනෙක් නං උත්තරේ විදියට දෙවාරයක් කෝස්න් සයින් කියලානු. පැලවෙනි කෝන එන්න කෝනදක් එකතු කලා දෙැම් බෙදලා යි දෙකයික් දක් න තුනයි x එකතු කලා දෙකෙම් බෙදුව දෙවැනි ඕෝන එන්න කෝන එකක අඩු කල්ලා දෙැම් බෙදල මෙතන අඩුගර පුහමක් කෙම් බදරක් ඊළඟට මෙතන ටයොත් මෙම සයින් දෙකයි xක් රිීන දෙවාරයක් සයින් දෙයි xක් කියලා දැ මෙට සයින් ්‍රින සයින්ගේ සූත්‍රදාාන්න පුළුවන්ද? සයින්ෙන සැන්ගේ සූත්‍රයේ දාන්න බැහැ ඒවගේම සෞත්‍රය දන්න ඕනෙන ඇයි මෙතර ඉන්න ෝනය දෙකයි x මෙතැනත් ඉන්න ෝනය දෙකයි මේකනිකාක්ින්න දෙකයි x වගේ ගෙ රික් රී දෙයි xකිිය සූත්‍රය අදාන්න යන්න. ඊළඟට කොස්සනුපාතයක් ඇතුළේ කෝන දෙකා එක්්‍යයක් අම්තරයක් විදිහයට ඉන්න කොට අප සූත්‍රය අදාගන්න පුළුව ඒ දිරම සූත්‍ර දැන්නටපුල. ඉලට අප නොදන්න කෝනයක් අපි මූලිකව දන්න කෝන තියනවාට බිින්දුව තිහ හතලිස් පහා හැට රේඩියන්වලින් අනුව මේ කෝනවල සයින් කොස්ටෑන් අගයන් දන්න. හැබැයි අප මේ දන්න කෝනවලින් අපි නොදන්න කෝනවල සයින් කොස්ටෑන් කියන අගයන් හොයාගන්න පුළුව. ඒගැන් අපට ඕනුනා කියයන්නක සයින් පහළවයාගේ අංශිකවලින් සයින් පහලව කියන කෙනා ඔයන්න අපි කැනැපි සූත්‍රයක් කැපි දන්නවද සයින් පහලවයක්ද සයින් තියන දන්න. සයින් හටදන් දන්නවා හැබයි පහළව කියන කෙන අපි දන්න. අපි දන්න කෝනවලින් අපට බැද ලියන්න සයින් පහලව පුළුවන්ි ලියන් ෆ්ලන් සයින් පහලව කියන කෙනා ලියන් ්ලන් සයින් හතලිස්පාරින තිහයි කියලා. නැත්තා හැටරිෙන හතල ස්පායි කිය. තර මේක රේඩියන් වලට ගත්තත් සයින් පහලව කැන් ෆයිබදීම දොලාා. සමානවෙනවා සයින් ෆයිබැදීම හතර රිීන ෆයිබෙදීම හය. දැ අපට බැයිද සයින් පහලවේගේ හොයන්න මේ අංශික් වලල් ලප් එක ප්‍රේඩීන් වලට ගෙනා. දැන් ඇත්තටම අපි දන්නේ අතලිස් පහයි තිහයි කියන කෝන දෙක. එ සයින් අනුපාතයක් ඇතුළේ කෝන දෙක අන්තරයක් විදිහට ඉන්නවා. මේ ඉන්න පලවෙනි කෝනය මේ ඉන්නදවැනි ෝනය. තර පලවෙනි කෝනයක් අපි දන්නකෝනයක් දෙවැනි කෝනයක් අපි දන්න කෝනයක්. ැ අපි සූත්‍ර දන්නව සූත්‍රයේ තමයි පළවෙනි කෝනයේ සයින් සයින් ෆයිබදීම අතර වාරයක් දෙවැනි කෝනයේ කොස්. ලන මෙතන රින නිසා රින පලවෙනි කෝනයේ කොස්න් දෙවැනි කෝනයේ සයින් විදිහට මාරුවෙනවා. දැන් අපි අතලිස් පයේ තියෙ අගේ දන්න ඕනේ ඒ අග්‍යන්ටික අදේශ කරන්නයිදෙන්. ැම්බාන එකතරින්නවා සයින් ඇතලි ස්පහා එකට මූල දෙකයි ඊලග කොස්තිය කොස්තිය කියලා කියෑනන්නේ මුලතුන බෙදීම දෙයි. රිීන කොස් හතලි ස්පා එකෑට මූල දෙයි සයින්තිහ බාගයි කියලනවා මෙතරින් එ මූලතුන මෙදන දෙකයි මූල දෙයි මෙතර නිත්තිෙන් දෙකයි මුූල දෙයි තර මලතුන රිනේක බෙදීම දෙකයි මූල දෙයි කියනු. මේන්නේ සයින් පහලවේගේ කැන ෆයි බදීම දොළහයාගේ. දෑපට පැයිත මේ හරය තවටික් සුලකන්දෑ හර අපරි මේයයි මූල දෙක නිසා. එ හරය පරිමය කරන්න නම් මූල දෙකින් ඉරවඩයි රෑටයි දෙකම ගුණ කරන්න පුළො. බාණතර මූල දෙකින් මූලතුන රිනේක ගුණඋනම මූලහයරින මූල දෙ වැඩිීම මූල දෙකයන් දෙකයි දෙක වැඩිකිරීම දෙක හතරයි කිය න. මූලහය රින මූල දෙක බෙදීම හතරයි කියලා අපිට සයින් පහලවේයාගේ කැන සයින් ෆයි බැදීම දොළහයාගේ දන්න පුළුව. එතකට කොස් වලටත් ඒ විදිීම. දැන් අපිට කොස්පාලවෝ ඇන්ඩ වරනාා කියන්නකෝ. කොස්පාලවයයාගේ න්න ඒ විදිහටම අපිට සෝත්‍ර ධදානන්පල කොස්පාලව කියන කෙනා ලියන් ්ලාන් බන් මෙතනින් කොෆයි බැදීම දොළහා එකැන පහලවන. කොස් පාලව ලියන්න පුළුවන් කොස්. හ ස්පාරින තිහැයි කියලා ඒන්න ෆයිබෙදීම හතර රින ෆබද හය කිය ලියන්ලා එ දැම්ම ඉන්න කවුද දැම් මේ අපපි දන්න කෝනයක් පලවෙනි කෝනයක් අපි දන්නවා දෙවැනි කෝනයක් අපි දන්නවා කෝන දෙක අන්තරයක් විදි රින්න කොස්සනුපායක් ඇතුළි එනම් පලවෙනි කෝනය කොො ෆයිබෙදීම හතර වාරයක් කොස් ෆයිබෙදීම හය මෙතර ඉන්න නිසාවිිතර ලකුණ දන්න ෆ බෙදීම හතර ආරයක් සයින් ෆයි බෙදීම හය දැම්බාන කොස් සතුලිස්පාගයන්න එකට මූල දෙකයි කොස්තිය ගන මුූලතුර බෙදීම දෙකයි දන සයින් අද ලිස්පා ගැන් එකෑට මූල දෙයි සයින්තිය භාගය කියලන තැම්බාන මෙතනත් සුළු කිරීමේදී මෙතන මූලතුන බෙදීම දෙකයි මූල දෙක ධන එක බැදීම දෙකයි මූල දෙකයි තට පොදදුහරය ගන් පලං දෙයි මූල දෙකෙන් පොදුහරය ගත්තාම මූලතුන ධනකයි කියලෙනවා. ල හරය අපරිමය අපරිමේ හාරය පරිම මේය කරන් පපලාලං රඋඩයිරටයි දෙම මූල දෙකින් ගුණගල්ලා. එතට මෙැතිින් එනවා මූලහාය දන මූල දෙක බෙදීම මූල දෙක මූල දෙකින් ගුණ න හම දෙකයි දෙවරත් දෙක හතරයි කියලනවා. එතකට දැන් අපි මේ හොයා ගත්ත අගයන් දෙකම. සයින් ෆයි ෙදීම දොලගෙන සයින් පහලවේ අගේවත්, කොස් පහලවේ අගේවත් අපි අගයක් විදිහට දන්නේෙ නෑ. අගයක් විදිහට නොදන්න කෝනයක් සයින් අනුපාතයක් ඇතුලෙ හරි, කොස්සරුපාතයක් ඇතුළෙ හරි, ටෑ අනුපාතයක් ඇතුළෙ හරි කෝන දෙක අයි්‍යයක් විදිහට හරි අන්තරයක් විදිහට හරි හදලා ප්‍රතිඵලය අදාගන්න පුළුව. තැපට හැත්තපාගෙල කිවුවත්තේ මහතලස්පාරින තියයිකිලරගෙන හදන්පලන්න ඒ වගේ. ප්‍රතිඵල හදාගන්න පුළුවන් එකැනැර නොදන්න කෝනය සූත්‍රවලි හදන්න පුළුවන්. ඒවාගේමයි ඇගේ ප්‍රසාරණය සූත්‍රයක් විදිහල දනං ඉන්ඩෝනේ අදේශකරන්් ඕනේ අදාළ සුරු කිරීමට භාගකෝන් දැන් එතැනිින්මයි ඇි භාගකෝන සූත්‍රය කියනෙන හදාගත්ත. දැන් කෝනය භාගයක් කරන්න පුළුවන් වගේම ඒ භාගයක් වෙච්ච කෝනයෙන් එතරින් අපි සයින්වල දෙවනි බලයක්, කොස්සනුපාතයක දෙවනි බලයක් කියන කෙනවා හදාගත්තා. ඊළඟට, නි ලයක් ට සයින් වර්ය කොස් වර්ගේය තිබ්බොත් ලියන් පුළුවන් සයින් වර්ගයක් නං එක රින කොස් කෝණ දෙගුණ බදීම දෙකයිගේ කොස් වර්ගයක් නම් ලියන් ්ලං එක දැන කොස් කෝණ දෙගුණ බෙදීම දෙකයිගෙන්. තුංවෙනි බලයක් හිටයුත් සයින්වල තුගිනි බලයක් කොස්සල තුංගනි බල ටියොත් අපි ඒයාගේ ප්‍රතිඵලය ගන්නන්නත්න් එතන ප්‍රතිඵලයත් එන්නේ ත්‍රිත්වකෝන සූත්‍රවලින් අපි භාකෝන සූත්‍ර හදාගත්ත වගේම අපිට සයින් ඒ දැන බී කියන කෙනාගෙන් සයින් ඒ රිනබ සයින් දෙකයි ඒ සයින් තුනයි ඒ කියන කෙනත් හදන්න පුලුව.බවෙනුවට රිණ භීආදේශ කලාා බීවෙනුවට ඒ ආදේශ කලාා. බීවෙනුවට දෙකයි ඒ කියන කෙන ආදේශ කලා සයින්. ඒ කිය කෙනාගේ සූත්‍රය සූත්‍රයක් විදිර හදන්න පුළුව එක සයින්වරටත් කොස්වලටත් තෑන්වලටත් කරන් පුලා. බානතකොට අපිගතා කළේ සයින් ඒ දැී පසා සයින් ඒ දැනබීගේ ප්‍රසාරණයෙන් එකඇන්න සයින් ඒ දැනබී කියන කෙනාගේ ප්‍රසාරණයෙන් බ වෙනුවට සයින්ඒ ධනබීගේ ප්‍රසාාරණයෙන් අපි බ වෙනුවට රිණබී කියන කෙනා අදේශ කල්ලා සයින් ඒ රිනබී කියන ප්‍රතිඵලය හදාගත්ත. ඊළඟට මේ ප්‍රතිඵලයෙන්ම මෙතරින් අපි හදාගත්තාබවෙනුවට ඒ ආදේශ කල්ල Bවෙනුවට ඒ ආදේශ කල්ල සයින් දෙකයි ඒ කෙර කෙනා. ඊනාට මේ ප්‍රතිඵලයෙන් අපිට පුළුවන් B වෙනුවට ආදේශ කරන්න දෙකයි ඒ කියර කොටස. එකැන සයි වෙනුවට දෙකයි ආදේශක කලොත් ඒ දන දෙකයි ඒ කියලා එනෝ එකන සයින් තුනයි ඒ කියන කෙනාව අදාගන්න පුලුව. එ අපි සයින් ඒ දැන බීග ප්‍රසාරණයේ බීවනුවට ආදේශ කර ඕන දෙකයි ඒ කියන ෝන. එනක් සයින් ඒ දැන බී කියන කවුද සයින් ඒ පලවිනිකෝනේ සයින් වාරයක් දෙවනිකෝනේ කොස් ධන පලවනිකෝනේ කොසන් වාරයක් දෙවනිකෝනේ සයින් කියලා එනවා. ත්‍ර දැම් බීවනුවර ආදේශ කරන්න ඕන දෙකයි ඒ. එනම් මෙතිරින් එෙනවා සයින් තුනයි ඒ කියරගෙන සමාන වෙනවා. මෙතිර සයින් ඒ කොස්බී වෙනුවර ලියනවා දෙකයි ඒ දන කොස් ඒ සයින් වෙනුර ලියනවා දෙකයි ඒ දැන්තියෙන සුළු කරන්න බන මෙතන සයින් අනුපාතයක් ඇතුළේ යම් කෝනයක් ඉන්න. එතට ඒ ඉන්න කෝනයෙන් තුනෙෙන් එකක් ත්‍රිත්තකෝන සූත්‍රකයන්නේ එකෙන ඉන්න ෝනය තුනෙ එකක් කෙන දිහට සයින්වලින් ආ දන්නුවන් නම් මෙතන සයින් අ මෙතන කෝනය හරි මේගෙන් තුනෙක් ගැන කපිටල්ලේ ත්‍රිෝනමිතිකනුපාතය හරිඕෝනයත් හරි ත්‍රිකෝණමිති අනුපාතයක් හරි. හැබැයි මෙතන කොස් දෙකයි ඒ කියන කෙනාගේ ත්‍රිකෝණමිති අනුපාතය බාගයක් වන්නඩ ඕනේ ත්‍රිකෝනම මේ ඕෝනය භාගයක් වන්න ඕනි ත්‍රිකෝනමතිනුපාතය සයින් වලට මාරු වෙන්න ඕනේ. ඉලෑට මෙතනඕෝනය බාගයක් වන්න ට ත්‍රිකොනමිති අනුපාතය හරි මෙතර කෝන යාරිේ ත්‍රිකෝනමිතිකනුපාතය සයින්වලට මාරුවෙන්ඩුවුන් සයින් තුනයි ඒ කියන කෙනාගේ සූත්‍රයමකක්ද සයින් තුනයි ඒ කියල කියන්නේ තුනයි සයින් ඒ න හතරයි සයින් ගණය ඒනේ එතට මෙතන හැම කෝනයක්ම මෙගෙන් තුන එකක් ටැපිටල් ඒ කියන කෝනයෙන් ඉන්ඩත්වන සයින්වලින් වැ්ඩත්ව ඕනි එන අපිට පුළුවන් මෙතන සයින් ඒවාරයක් දෙකයියට බාක්කෝන සූත්‍රයදාාන සයින්වලින් එකරින දෙවාරයක් සයින්වර්ගයේ කිය. දන කොස් ඒවායක් සයින් දෙකයට බාකෝන සූත්‍රයධනා දෙවාරයක් සයින් ඒ කොස් ඒ. වානතර මෙතරින් එනවා සයින් වරාංිවත් කරපුහම සයින් ඒරින දෙවාරයක් සයින් ගනය ඒ කියය. දන මෙතර එනවාන දෙවාරයක් සයින් ඒවාරයක් කොස්වර්ගය කියලා කස්ර්ගේයට පයිතිග්‍ර සර් සාමෝලින් ආදේශකරන ඇතිරන සයින් වර්ගයේ කියල් එනන්ද වරාංිවත් කරපුහාම බාණ මැතිරින් එවා සයින් ඒ තින දෙවාරයක් සයින් ගනය ඒ දන දෙකයි සයින් ඒ තින දෙවාරයක් සයින් ගනය ඒ මෙයා සු්‍රරවාම දෙකයි සයින් ඒ දනසයින්න්නේ කියැන තුනයි සයින් ඒ නින දෙකයි සයින් ගනයේ ඒ රිින දෙකයි සයින් ගණය ඒ කියැනෙ රින හතරයි සයින් ගනය ඒ කියනවා. න සයින්වල ත්‍රිත්වකෝන සූත්‍රයේ ඉන්නකෝනය කවුද එයාගේ කෝනයෙන් තුනෙෙන් එකක් කෙන විදිර ත්‍රිත්ව කෝන සූත්‍රයත් සයින් ඒ දැනබීගේ ප්‍රසාරණයේ පාවිච්චි කල්ලම හදාගන්න පුළුව. ඒ හටම කොස්වලටත් කොස්වල ප්‍රතිඵලයායක් හදන්න පුළුවන් ටෑන් වල ප්‍රතිඵලයත් හදන්න පුළුවවා හැබැ සයින්වල ප්‍රතිඵලය සූත්‍රයක් විදිහට අපේ මතක තියාගන ආදේශ කරනවා. කොස්සල ප්‍රතිඵලයක් සූත්‍රයක් විදිහට මතක තියාගෙන ආදේශ කරන්නවා හැබැයි ටෑන්වල සූත්‍රය සූත්‍රයක් විදිහට අවි පාවිච්චි කරන්න නැහැ. විභාගෙදී අපිට එක කියනවා ටෑන් තුනයි ඒ කියන කෙනා සාධනය කරලා හදාගන්ඩ කියලා කියනවා වාක්කලලාට පිස ූත්‍රයක් විදිරේක පාවිච්චි කරන්න නෑ. බාන් අපි අද බැලුවේ ත්‍රිකෝණමිතිය කොටස්සේ මූලික සූත්‍රවලින් සූත්‍රලින් කොහොම තවත් සත්‍රයක් පෝණය කරන්නේ අපි නොදන්න කෝන හොයන්න කෝහමද එක සු පයිතකර සර්වසාමවලින් අනිත් සරසාමය අදාගන්න කොහමද එක සූත්‍රයකින්ක සාධනයකින් අනි සියලු ාකෝන සූත්‍ර ත්‍රිත්තකෝන සූත්‍ර සයින්නනුපාතයක, කොස් අනුපාතයක, ඉරට්ට බල ඉවත් කරන විදිිය ඔත්්‍ය බල ඉවත් කරන්න විදි ඒ ප්‍රතිඵල ටික තමයි අද අපි බැලේ. එනම් අපි අනිද්‍යවසෙත්, අදරන ඩකේශන් නාලිකාවේ කම්බයින්මත්ස් පාඩමත් එක්ක සම්බන්ධවෙමු අයිබෝුව